ආකින්චනං පෙක්ඛමානෝ සතිමා නත්ථීති නිස්සාය තරන්තරස්ස ඕගං කාමේ පහාය විරතෝ තථාති තණ්හක්ඛයා තන්ත මහබිස්සතිති. ගරු කටයුතු ස්වාමීන් වහන්සේ, මෑණිවරුනි, මෑණියනි, ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, අපි මේ භාවනා වැඩමුළුවකට උරුදීලායිදී කටයුතු කරනකොට පැයක කාලයක් නැත්නම් ඊටත් වැඩි කාලයක් ගන්නවා දවස් පුරාම නිචිපතාම ධර්ම දේශනාවක් සඳහා. ඉතින් ඒක භාවනා වැඩමුළුවේ පැත්තෙන් බැලුවත් කාගේ පැත්තෙන් බැලුවත් පැයක කාලය කියන්නේ බොහොම වටිනා කාලයක්. ඉතින් ඒ කාලයේ මේ කරන වැඩේට අපි කියන්නේ සුතානුගහිතය කියලා. සුතමේ ඥානෙ වඩා ගන්න ඇහුම්කන් දෙනවයි කියලා. එහෙම නැත්නම් සතියෙන් ඇහුම්කන් දීම පුරුදු වෙනවා. ඉතින් සර්වජන් වහන්සේ දේශනා කළා තියෙනවා අපිට මේ විශේෂයෙන්ම ගිහි අතහැරියාට පස්සේ විශේෂයෙන්ම පියං පසුං පුත්තං කියන තුන බුදුහාමර සඳහන් කරලා තිනවා. හරක බාන දරුවෝ ප්‍රිය වස්තු අතහැරපු කෙනා හිතනවා ඒක ලොකු පිම්මක් කියලා. ඇත්ත තමයි. ඒ පිම්ම බැන්නට මොකක්වත් වෙන්නේ නැහැ. ඊට පස්සේ වෙන පාඩම් පන්තියක් වෙන කතාවේ පන්තියක් බොණ්ඩ වෙනවා. ඒ කෙනා ඊට පස්සේ මේ ගමන පෙළගස ගන්න පස්සාකාරයකින් තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතේ අනුග්‍රහ කරන්න ඕන කියන එක තමයි බුදුන් දහම්සේ පාවිච්චි කරන වචනේ. අපි කියනවා ආසන්න කරුණු සලසලා දෙනවා, සප්පාය කරුණු සලසලා දෙනවා කියලා. ඉතින් ඒකට පළවෙනියෙන්ම බුදුරජාණන්සේ තඳහම් කරන්නේ මේ වගේ ගිහි ගේ නික්මිච්ච එක්කනා අබිනිෂ්ක්‍මණය කරපු කෙනා ඇත්තටම කෙලෙස් වලින් බරපතල කොටස කැපිලා තියෙන්නේ. මොකද මේ වගේ තැනට ආපුවම ඉතින් කොහොමඩක් අපේ ඉන්නේ සුදු ඇඳගත්ත කෙනෙක්, නැවතිල්ල වැඩ කරන කෙනෙක්, තීනෙත් වාඩි වෙලා ඉන්න එක, සක්මන් කරන එක, කවුරු හරි දාන ටිකක් ගෙන දෙන එක වැළඳුවත් තේරෙනවා. ඒක ඉතින් දෙන්නේ නැහැ නිකන් මේ දානියක්. ඒගොම සක්මනක් අතු ගෑවත් සතුටක් ඇති වෙනවා. අනේ අපේ ජීවිතේ අපිට කවුරු සක්මන් කරලා සක්මනක් අතු ගන්න ලැබෙවා කියලා අද එක ලීලක් තිබුණා. ඉතින් ඒ නිසා ගොඩාක් එන්නේ නැහැ හිතට. එහෙම නැත්නම් බරපතලව ගිහිල්ලා තියෙනවා. හිත ඇතුලේ මොනවද කැකෑරෙන දෙයක් තියෙනවා. ගෙදර හිටියට වැඩිය පොඩ්ඩක් වැඩි. ගෙදර හිටියට වැඩිය පොඩ්ඩක් වැඩි අවුල වැඩි. ඉතින් එතකොට ඕනම කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ ගෙදර හිටියනම් මේක නැහනේ. හොඳට නිින්ද යනවා. රැයට කාලා බුදියන්න පුළුවන්. දැන් මේකේ කල්ලල්ලා බොල්ලල්ලා උදේ ඉඳලා හැන්ද වෙනකන් හිතේ නීවර. ඉතින් ඒ කෙනා එතකොට මේ බණ කිව්වේ නැත්තම් එයා හිතනවා ගෙදර හිටියට වැඩිය අමාරුයි මෙතන ඉන්නේ කියලා. නැත්තම් මට පින් නෑ, මට සීලේ නෑ, මට සතියේ නෑ, මට බෑ මම මෛත්‍රී බුද්ධ සාසනයේ ඉන්නම් දැන් බෑ කියලා යනවා. ඉතින් මේ නොවීම සඳහා මේකට විශේෂ අනුග්‍රහය නොකළොත් ওই ගත්ත ගැම්ම අල්ලගෙන යන්න බෑ. මේක සඳහා පළවෙනිම දේශරුවචනසේ සඳහන් කරන්නේ සිල්වන්ත වෙන්න. මෙතන ඉන්නේ සිල්වතුන් බව තීරුම් ගන්න. මෙතන හිටියත් පිනක්. ගෙදර හිටියනම් මේ වෙලාවේ කච කච කක කාට හරි දිග කයි වරු කෙල කෙල ඉඳී. මොනවා කරයිද විශ්වාස නැහැ. ඒකකවත් මේ වගේ කතානුකර බණ අහන වෙලාවක හම්බෙන පින ලැබෙන්නේ නැහැ. කතා කරන හැම එකක්ම අකුසල් කියලා හිතන්නකෝ. නැත්තම් මම තමයි මේ වෙලාවේ වැඩිම කතා කරන්නේ, වැඩිම අකුසල් කරගන්නේ. කතා කරන කර ඉන්නවා හොඳයි. ගෙදර හිටියානම් ආය කටකම සෙයියාවක් නැහැ. දී කච 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 ගන්න. ඉතින් ඒ නිසා මේ රකින්න සීල ගැන පොඩ්ඩක් හිතන්න. මෙතන කාය දුස්චරිත කොහොමඩක්වත් කරන්න බෑ. සතුම් මෙරි මොහරකම් කිරීම කාමීත්‍යචාරය කරන්න පරිසරයක් නෑ. බුරු කේලං හිස්සචන පරිසචන කියන වචනයෙන් සිදුන අකුසල් තමයි වෙන්නේ ඉති තියෙන. ඒකට අපිට ප්ලාස්ටරයක් හරි ගහලා කට රිබ්බෙක් හරි දාලා ওই ෂේප් කරගන්න පුළුවන්. ඊට පස්සේ තියෙන මනසෙන් ඇති වෙන අකුසල්. ඒක සාමාන්‍යයෙන් සීලයට වැටෙන්නේ නෑ නේ. සීල කියන්නේ කායික වාචික දුස්චරිත. මේ දුස්චරිත චරිතයක්වත් නෑ. ඇස්සේ වාණිනොට හෙල්ලෙන්නවත් නෑ ඉංග. කිසිසේත්ම නෑ කායින් අකුසල් දෙන්නේ. වචනේ කර කතා නොකර ඉනකොට ඉතින් බුදු තමයි. ඉතින් මේක සමාදම් වෙන්නේ නැති එකයි ප්‍රශ්නේ. බහන මැදසන්ට ඇවිල්ලා ඉඳගෙන හිටියත් වටිනවා. මෙවැනි පිරිසක් එක හිටියත් වටිනවා. නෑ ඒකට සීලෙ කඩාගත්තොත් මෙතන අපි කැප නෑ. මේ දින දානෙට කැප නෑ, මේ ඇඳක බුදියන්න කැප නෑ. මොකද මේක සිල්ලුතුන් සඳහා හදපු තැන. ඒ නිසා අනේ මං සීල රකින්න ඕන කියලා සීල අනුගහිත ඉල්ලනවා. ඊට පස්සේ මේ වගේ ඒ ඉදිරි වැඩ පිළිවෙලට පාඩම් පන්ති හම්බ වෙන්නේ බණ ඇහිල්ලෙන් තමයි.
අපි ඉස්සලම් පටන් ගන්නකොට උපදේශ ටිකක් දෙනවා. ඊට පස්සේ බණේදී ඒකට කියන සුතානුග්‍රහිතය කියලා. දැන් මෙතන ඉන්න ඔක්කොමලා අනුන්ට බණ කියන කට්ටියනේ. දරුවන්ට බණ කියනවා, අල්ලපු ගෙදරට බණ කියනවා. දැන් මෙතෙන් ආවට පස්සේ අසන්නම් බවටපත් වෙනවා. මං විතරක් අයියා වෙනවා. මං විතරක් කුඩාදරෙක නැගෙන ඕම් බණ කියනවා. ඉතින් ඔක්කොමලා ඒ යටහත් වීම මම ශ්‍රාවකෙක් බවටපත් වෙනවා කියන එක බුදුන් නැති ලෝකෙක අපි කවදාකත් කරන්නේ නැහැ. කරන්න බෑ. අපි ඔක්කොම අනුන්ට විධාන කරන, අනුන්ට ආන කරන, අරක කරපම් මේ කරපම් කියන જાතියක්. ඒකනේ අපි ඉගෙනගෙන විධායක තනතුරු ලබා ගන්නේ. ඉතින් ඔක්කොම අකුසල් කියලා හිතුවොත් එහෙම. සියලු විධාන චේතනාපූර්වකයි, සියලු චේතනා කර්ම රැස් කරනවා. චේතනම් බිකවේ කම්මං වදාමි. දැන් මෙතන චේතනාවක් නැහැ. ඔය කවුරු හරි කියන දේක් අහගෙන ඉන්නවා. දෙකේ පන්ති ළමෙක් වාගේ. ඒ සුතානුග්‍රහිතය ඒ නිසා බොහොම නිහතමානීකමක් ඇති කරලා දෙනවා. අපි ශිෂ්‍යෝ බාටපත් වෙනවා. මේ ආවා පුරා විද්‍යාව පිළිබඳ මහාචාර්යණියක් ඇවිල්ලා කියන සංසය මෙහි ඉඳලා ගියාට පස්සේ ඉස්කෝලේ ගියාට පස්සේ ආයේ කාලස්ථානකට ඉගෙන ගත්තා ඉන්න. අපි කවදාකවත් ගෙදර ඉඳද්දි එහෙම කාලතරේ අඳුර කාලතර හදනවා මිසක්. මේ ඇවිල්ලා ඉඳගෙන ඉලා ඉඳගනින් ඇවිල්ලා ඇවිදපන් තනියලා ගිඩි ගාපන් ගිල්ල දානගනින් එච්චරයි. ඉතීකල මේ බණහන වෙලා බණහන. ඉතී ඒ සුත අනුග්‍රහිතේ තියෙන නිහතමානීකම. ඒ සාකච්ඡා අනුග්‍රහිතේ. ඒ තමයි අපි පැයකට වැඩි වෙලාවක් අරගෙන අපිට තියෙන ප්‍රශ්න අනුන්ගේ ප්‍රශ්න නෙවෙයි. ධර්මපසත් නෙවෙයි. මේ මට තියෙන ප්‍රශ්නයි. අපි මේ දහම් පාසල උගන්වන්න කියලා ඉගෙන ගන්න මේ කර්මේ සහ කර්මඵලයේ හේතු මොකක්කත් අපිට ඕනේ. භාවනා කරන මොකද උනේ? ඒකට සාකච්ඡා අනුග්‍රහිතේ කියලාත් කියනවා. ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල කියලාත් කියනවා. එතෙ බුදුරජාණන් දෙවියලා තියෙන්නේ සීලානුගතී සුතානුගත සකච්ඡානුගතී කියලා. මේක නෛර්යානික සීසත් ධර්මයක විතරයි වෙන්නේ. අනික කිසිම සාසනික ප්‍රතිපදාවක් නැහැ. දෙයයන්ාන්සේ නිවන් දක්කයි. නෑ නිවන් දක්කන්නේ නෑ නේ හොඳ. හොඳ කරන්නේ විමුක්තිය දෙයි. ක්‍රමයක් නැහැ. මේකෙදී මම ගියා ස්වාමීන් වහන්සේ මම මෙහෙමයි කියලා අපිට සාකච්ඡා කරන්න පුළුවන්. මොකද අනික් කටියත් මිනිස්සුයෝනේ. දෙයියොත් එක්ක නෙවෙයිනේ. කිසිම බෞද්ධයෙකුට තේරෙන්නේ නැහැ නේ අනික් කිසිම ආගමක සාකච්ඡා කරන දේ නැහැ සුද්ධ ලීවිලි සාකච්ඡා කරුවොත් සදාකාලික අපායයි. ඔබ සාකච්ඡා කරන්න බෑ. මේකේ බුදුජානක කියන සරුවඥ වෙලා මං කියන කිසිම දෙයක් සාකච්ඡාවෙන් තොරව ගන්න එපා. ගත්තොත් උඹල මගේ ගෝලියෝ නෙවෙයි. ඉතින් අපි මේ සාකච්ඡාවේදී තියෙන මේ සමානාත්මතාවයේ අපි එකිනෙකාට අවස්ථාව දෙන එක ඒක බෞද්ධ සංස්කෘතියේ නැත්නම් බුද්දිස් කල්චර් එකේ ඉහළම තැන. අපි ඔක්කොම සමාන අදහස් තියෙන සමාන අදහස් ප්‍රකාශ කිරීම සහ ප්‍රශ්න හීමේ 100ක් අයිතිවාසිකම තියෙනවා. ඉතින් මේක තමයි අද ඉස්කෝලේ පන්තිවල නැත්තේ. ළමයට ප්‍රශ්නාන්ට අයිතියක් නැහැ. ළමයට තියෙන ටීචර් ගිහිල්ලා පුණ්‍යයක් හයි කරලා ඔළුවට වක් කරනවා වක් කරනවා වක් කරනවා වක් කරනවා. ඌ දන්න සත පහක වැඩක් නැහැ කියනවා. එහෙම නැත්නම් බබෝ මොකද වෙන්නේ කිව්වොත් ඌ කියාවි. මා වැනි බිලින්දා වර වර ළඟට කැන්දා දුක්සප ගුමන්දා අසන නිරිඳෝ වෙන කොයින්දා. ඒක නෑ නේද? බුදුජානන්සේ සකල ගුරු ලෝක ගුරු අපිට කියනවා සාකච්ඡා කරන්න කියලා. ඒ තුන කෙරුවොත් සීල අනුගහිතේ සුත අනුගහිතේ සාකච්ඡා අනුගහිතේ සම්මතේ හරියන්න ඉඩ තියෙනවා. නිකම්ම හරියන්නේ නෑ. ඒකට වාඩි වෙලා අරමුණට හිත දාලා අරමුණේ හිත පැවැත්වීමේ සීල උපක්‍රම එකක්වත් මෙතන බලපාන්නේ නෑ. මෙතන තියෙන්නේ සමත උපක්‍රම. සමත භාවනාමය උපක්‍රම. සමහරෙකුට පේනවා දැන් මට හුස්ම රැලි මෙච්චර ගණක් යන්න පුළුවන් එහා පැත්තේ එනකන් සක්මන් ගිහිල්ලා මෙහා පැත්තේ එනකන් මට වාර 10ක් 15ක් යන්න පුළුවන් ආනපනේ කිවිනකම් බලන්න පුළුවන් ඉතින් ගොඩාක් අද අපි සාකච්ඡා වෙලාවේදී ඉදිරිපත් කරගත්ත ප්‍රශ්න වල සෑහෙන පිරිසක් පිළිලා තිබුණා ඉතින් ඊට පස්සේ ඇති වෙච්ච මේ හිතේ එකලාසයට ඒකෝදි භාවයට ඒකාග්‍ර භාවයට සමාධියට තමයි ඇත්ත ඇති ඇති පේන්නේ එතකොට මේ හිත එකඟ කරගන්න ගත්ත අරමුණ වෙනස් වෙන හැටි, ක්ෂය වෙන හැටි, කැඩිලා බිඳිලා යන හැටි, වියකිලා යන හැටි. හරියට කියනවා නම් මේ කණුවක් අල්ලන අපි දියකඩකින් එගොඩ වෙන්න හදනකොට කණුව කඩලා යනවා. ක්ෂය වෙනවනේ. ඒ වගේ තමයි අපි අරමුණක් අල්ලන භාවනා කරනකොට තත් එකඟ වුණා නම් ඒ අරමුණ බලාගෙන ඉඳදී ගෙවිවි යොත් කැලි කැඩි යොත් වියකි ඒක දරන්න බෑ. ඒකෙදී ඒ කියන්නේ ප්‍රඥා භාවනාව නෑ. දිවි ගෙවි යනවා. ඒක අනිත්‍යත්වයේ බලන එක දුක්ඛත්වයේ බලනකොට අනාත්මත්වයේ මට පාණි කරන්න බැරි බව බලන වෙනම ක්‍රමයක් වුණා. ඒකට කියනවා ප්‍රඥා
නැත්නම් සමාධි ප්‍රඥා අනුග්‍රහිතය කිය. ඉතින් මේ අනුග්‍රහිත පහ සීල සුත සාකච්ඡා සමත විදර්ශනා. මේ පහ තමයි අපේ සාසනයෙන් ගිලීලා තියෙන අද. අපි සීල් රකින්න කවදාකවත් ඒ භාවනාවට යොදවන සීලයක් නෙවෙයි. පිරිමි කට්ටිය නම් සීල් ගන්නවා. සීල් අරකු. ගැහණු කට්ටිය සීල් ගන්නවා. පන්සල් වලට ගිහිල්ලා පුළුවන් තරම් කොත්තමල්ලි බීලා භාවනාවේ වටේ චූකලා දෙනවා. ගන්ධස් ආර බැ ආරාමඳුරුන්ට රැඳ. මොකද කයිවාරු කෙල කෙල ඉඳලා පුළුවන් තරම් කොත්තමල්ලි බීලා ඔන්න සීල්. මෙතන මේ ගත්ත සීලේ නෑ එතනම ආයෝජනය කරනවා කොච්චරක් මට සක්මන් කරන්න පුළුවන්ද කොච්චරක් මට පරියන් කරන්න පුළුවන්ද මේ සීලයේ ඇඟට වදින එකක් කාටවත් බයට ගන්න සීලයක් නෙවෙයි. ඒ වගේම මේ සුතය නෑ ඒ කණින් ඇවිල්ලා මේ කණින් ගිහිල්ලා කරන්න බෑ. හුදුට අහුන් කන් දීලා අහගෙන ඉන්නවට පේනවා තව ටිකක් වෙලා යනකොට සෑහෙන පිස්සක් මේක නිදා ගන්නවා. ඒක ඉතින් මොන කරන්නද ඉතින්. ඒ කියන්නේ මගේ කටහඬ ඒ තරම් ප්‍රියයි. බබල නැල වෙනවා. එතකොට ඇහෙන්නේ නෑ. ඒකට නෙමෙයි සුත අනුග්‍රහිත කියන්නේ. ඒකට කියන්නේ සෝතං ඕදහිත්වා ඔහිත සෝතෝ ධම්මං සුනාති අත්තිකත්වා මානසිකත්වා ඔහිත සෝතෝ අර්ථය මොකද්ද මේකේ මානසික කාර්යය මොකද්ද කන් දෙකෙන් අහගෙන ඉන්නවනම් යාළ පේන බුද්ධ උත්පාද කාලයක් මේ ඇවිල්ලා තියෙන්නේ. මේකට මේ අහන කෙනාගේ ඇපවීමක් කැපවීමක් සතියක් සමාධියක් එළඹ ඉතිපතියක් තියෙනවා. එහෙම නැත්නම් ඔය මේ කියපු බණ යනකොට රෙකෝඩ් කරලා දෙනවා. ඕක තාක්කුවේ දාගත්ත හිටියයි කියලා රෙකෝඩ් කරපු CD එක නිවන් දකින්නේ නැහනේ. මේක වැඩක් වෙන්නේ මේ අහගෙන ඉන්න එක. ඒ කලාව අවුරුදු 2600ක් අපි ඇවිල්ලා තියෙන හරුවචනන්සේ දේශකයන් නැන්සි අපි ශ්‍රාවකයෝ. ඊට පස්සේ ප්‍රශ්නයක් අහනකොට කියන්න පුළුවන් කේල් ගාපෝල් ගා දැනගෙනද මේ කතා කරන්නේ. නැත්නම් ඔහේ නිකන් අර ඔලමල නැති ප්‍රශ්න අහනවා. මම සාමාන්‍යයෙන් ප්‍රශ්න අහුවොත් අහන එකට දොස් කියන්නේ සංවිධානය කරපු එකට දොස් කියනවා. කරුණාකර කියන්නේ මෙතන නඩු ඇහෙන උසාවියක් කයිවාරු ගහන තැනක්වත් ඒ පුරාජීරු කතා කරන තැනක්වත් නෙමෙයි. මේ නඩුවට අදාළ දෙය කියන්නේ. ඒ ටික හරි ගියොත් විතරයි සමතේ ඉන්නේ කියලා කියවෙනින් කියනවා. උඟව දෙනකොට සමතේ හරියන්නේ නැහැ, සමාධියක් හරියන්නේ නැහැ, ඒකෝදි වෙන්නේ නැහැ. මොකද අර සීල සුත සාකච්ඡා පැත්තෙන් ඒගොල්ලෝගේ පෙළ ගැස්මක් නැහැ. ප්‍රාර්ථනාව තියෙනවා, පින් කරලා තියෙනවා, දන් දීලා තියෙනවා, සිල්ලා කළා තියෙනවා නේ කියලා හිතෙනවා. නමුත් ඒක නිකන් බෑනේ. ඒක තාක්ෂණයක් තියෙනවා මේකේ. ක්‍රමවේදෙට ගියොත් අවිපටිසාරත්ථාය ආනන්ද කුසලාණී සීලාණි බල රකින්න මේ කුසල සීලේ නැත්නම් මේ සීලෙන් සමාධියෙන් යොදන සීලේ විපිලිසර බව නැතිවීමට ඒකාන්තෙම බලපාන. අපේ කාලෙන් කියනවනේ දැන් කාලේ අසහනෙ නැති වෙනවා. ආතතිය නැති වෙනවා. විචිකිච්ඡාව නැති වෙනවා. කතංකති භාවය නැති වෙනවා. ඒක දෝ මේක දෝ කියන චරුචරු නැති වෙනවා. ඒක තියෙනවනම් ගොඩක් පොඩ්ඩක් පරිසං වෙන්න සීලේ මොකක් හරි අඩුවක් තියෙනවා. අද ලෝකයේ ඉහළම මට්ටමට ඉගෙන ගත්ත අයගේ උදේ ඉඳලා හැන්ද වෙනකන් කතං කති භාවයේ තියෙන එක දෝ මේක දෝ සැකයි. එහෙම නැත්නම් සද්ධාාවක් නැහැ. ඉතින් ජීවිත හරි අවුලයි. නිය මොකුත් නැහැ මේ කරන දේ බොහොම සද්ධාවෙන් එලබ සිට 100න් දෝතිම කරනවා නම් ඒ කතං කති භාවයක් එන්නේ නැහැ. ඒක බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තිනවා අවිපටිසාරත් ආය ආනන්ද කුසලාණී සීලාණී. ඉතින් මේකෙන් බලන්න පුළුවන් මම වාඩි වෙලා ඉන්නකොට මගේ හිත කොහොමද දුවන්නේ? tempat වෙන්නේ කොහොමද? ඇවිස්සෙන්නේ කොහොමද? වෙන වැඩක් කරන ගමන් ආනපනයි බලන්නේ කොහොමද? ආනපනයි විතරක් බලන්නේ කොහොමද? ආනපනයි බලන ගමන් සද්දාහන්නේ කොහොමද? මහ විශාල සමාධියක් තියෙන්න ඕනේ කරන්න. කරන්න පුළුවන්. ඕගොල්ලෝ කරන්න බෑයි කියලා කියනවා මම පෙන්න අවුරුදු 7 ළමයි ඒව කරලා වීඩියෝ හදලා ඒවල තියෙනවා මෙන්න ස්වාමීන් වහන්සේ අපි භාවනා කරන ගමන් කුරුළු සද්දයක් ඇහුම් කන් දීපේ හැටි. මං ඕන කුරුළු සද්දේ ඉන්නව නැත්තම් ආර ආනපනේ ඉන්නව කොයි එක සනාති ඉන්නවද මං ඔබ ඕන එක ඊට බං උඹලා වගේ මෝරච්ච මනසෙට බං මොනක්වත් කියන්නේ දෙකම කැපයි මුදේ ළමයි දන්නවා මං ඉන්නේ මෙතනයි කියලා අන්න ඒ වගේ යා ඒ සද්දෙත් අහන ගමන් ආනපනේ කැඩිලා තියෙන ගමන් උස් සතිය තියෙන බව දන්න සමාධියක් තියෙන ඒකට දාම්පාදලේ සමාධිය කියලා කියන්නේ ඒකට අපි සමාධිය කියන්නේ ෆ්‍රිජ් එකකට දාලා ලොක් කරුවා වගේ සීතල කරලා තියන්නේ සමාධියක් ඕන. දැන් ඩී ෆ්‍රීසර් එක දාලා ලොක් කරලා තියෙන සමාධිය මේක එහෙම නැහැ. මේකේ සෙල්ලක්කාරකම් කරන ගමන් එකලසක්. ඒ සෙල්ලක්කාරකම් එක කරන ගමන් සමතුලිත භාවය. බයිසිකල් එකේ වෙට්ටු දාන ගමන් කපන ගමන් වැටෙන්නේ නැතුව බයිසිකල් එක යන හැටි. එහෙම නැත්නම් කඹේ යන හැටි.
නැත්නම් තනි කෝච්චි පීලිය ඇවිදින හැටි මේ සීරටම බුදුරජාණන් ශ්‍රී අපිට කියලා දීලා තියෙනවා. ඒ හරහා තමයි අපිට අරමුණක අනිත්‍ය දුක්ඛ අනාත්ම බලන්න පුළුවන්. ඉතින් ඒ සඳහා අනුගයිත සූත්‍රය ගැන මම කතා කරාට ධර්මදේශනා සඳහා මාතෘකාව තියෙන උපසීව සූත්‍රය. ඉතින් මම ඉල්ලා හිටිනවා ඇත්තටම ඒටි ඉස්සර මේ පාරායන වර්ගයේ සූත්‍ර රාශියක් අපි කරලා තිනවා. ඒ වගේම මම පුළුවන් තරම් මුලදී විස්තර කරා බුදුජාණන් වහන්සේ ඉන්න කාලේ සිවිච්චි බුද්ධ අසිරිය කොහොමද තියෙන්නේ ಅದද කියලා. දස දිසාවට පැතිරෙනේ සීල් සුවඳ, සමාධි සුවඳ, ප්‍රඥා සුවඳ කොහොමද මේ කාලේ වගේ SMS තිබුණේ නැහැ, Zoom ක්‍රම තිබුණේ නැහැ, Mixer නැහැ. කොහොමද මේක පැතිරුනේ? එච්ච ඒක පිළිබඳව දෙමළ බෞද්ධයා කියන පොත ලියන සුනිල් ආරියරත්න මහත්තයා ලියනවා. බුදුජානසේ වැඩ ඉනකොට බුදුන් සිටි උත්තර ಭಾರತයේ උතුරු කොටසේ දක්ෂිණ ಭಾರತයේ තමයි තමිල්නාඩුව තියෙන්නේ. එතකොටත් බුද්ධ ආගම තිබිලා තියෙනවා තමිල්නාඩුවේ. එමිසුන්ද සිංහලයාට සිංහල බුද්ධ වද්‍යයට වැඩිය දෙමළ බෞද්ධයා මේකට හොඳටම බැහැගෙන ඉඳලා මොකද ඔය තමිල්නාඩුවේ ඉන්න මිනිස්සු හරිම ප්‍රඥාවන්තයි. ඉන්දියාවට ගොඩක් වෙලාවට ජනාධිපති කෙනෙක්පත් කරලා දෙන්නේ තමිල්නාඩුවේ. අගමැතිපත් කරාට උත්තර ಭಾರತයෙන්. ඉතින් ඒ ඥාණය එදත් ඇවිල්ලා තියෙනවා. අපි ඌ දෙමළා කියලා කල්ලතෝණියයි කියලා මරලා හැම සවත්තු ගන්න හදනවායි කියනවා. අම ගන්න හදනවා. අපිට වැඩිය ආදරෙන් වැඩ කරලා තියෙනවා. ඒකට සාක්ෂියක් දෙනවා ඒ සුනිල් ආරියරත්න මහත්තයා. මේ අපි කියන්න හදන මේ පාරායන වර්ගයේ තියෙන සූත්‍ර සඳහා ඒ බාවාරි බ්‍රාහ්මණයාගේ මානවකෝ කීප දෙනෙක් ඒ දක්ෂිණ ಭಾರತයේ එහෙම නැත්නම් දකුණු ඉන්දියාවේ ඉඳලා උතුරු ඉන්දියාවට පයින් ගිහිලා තිනවා බුදුහාමරෝ දකින්. සමහරු ගණන් කරනවා ඒක ඇත්තම 1800 ගමනක් කියලා. නැත්නම් ඇත්තම 2000ක ගමනක්. ඉතින් නිගමනට හිතන්නේ ඕගොල්ලොත් හිතන ඇති ඕගොල්ලොත් මෙච්චර දුර ආවේ ලංකාවේ වැඩිම දුර ඇත්තම 250යි. හරහ තියෙන 140යි. ඉතින් අපි මොනවද මේ අපි මේ බුද්ධහම මම වෙච්චාම ඔය අපි යන ගමන් අපිට මහා ලොකු දේවල් වුණාට කුරානයේ ලියලා තිනවා සත්‍ය තියෙනවා නම් චීනට හරි ඵලයක්. හන්දට හරි ඵලයක්. මේ අපේ සෞඛ්‍යවත් අපේ කකුල් දෙකට සිරප්පු දානෙවත් නෙවෙයි වැදගත් වෙන්නේ සත්‍ය තියෙනවා යන්න. ඉතින් මේ උපසීව මානවකයාත් බාවරි බ්‍රාහ්මණයාගේ ගෝලේ ඉතින් බාවරි බ්‍රාහ්මණයා හරි අපහසුම තත්ත්වකටපත් වෙනවා. චිත්ත පීඩාවකටපත් වෙනවා. එයාට ඊට වැඩිය බමුණෙක් ඇවිල්ලා යාගෙන් යාගයක් සඳහා යාග වස්තු ඉල්ලනවා නැත්නම් දාන වස්තු වගේ. යා කියනවා නේ මම යාගයක් කරපු ගමන් මයි ළඟ මොකක්වත් නැහැ තියෙන සබ්බ තැරීමේ යාගයක් දුන්නයි කියලා. ඒකට අර බමුණගෙන තෝගේ හිත හත් කඩකට පෙළ මෙරියා. මේ ගිත ආපු බමුණෙකුට මේ යාග වස්තු දුන්නේ නැතුව කියලා. ඉතින් මෙයාට නිින්දයක් නැහැ. හිඟාගෙන ආපු කෙනෙකුට දාන වස්තුවක් ඉල්ලන ආපු කෙනෙකුට බ්‍රාහ්මණයෙකුට මේ තමන්ට නැහැ කියන්න උනායි කියලා. එයා දන්නවනේ. ඒකට අරය කියනවා තෝගේ හිත හත් කඩකට පෙළනවායි. ඉදිටාම මනසට මොනක්වත් දෙන්නේ නැති කමට. ඒ නිින්ද නැතු ඉන්න වෙලාවේදී දේවතාවෙක් ඇවිල්ලා කියනවා උඹ ඔය ආපු කෙලතොල බමුණ ගැන කලබල වෙන්න එපා. ඕක හිස දන්නෙත් නැහැ. හිත පලන්න දන්නෙත් නැහැ. හිස කියන එක දන්නේ උත්තර ಭಾರತයේ ඉන්නවා මේ වෙලාවේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ ඵලයක්. උන්වහන්සේ හිතස් කියලා දෙයි හිත පලන හැටි කියලා දෙයි කියලා. ඉතින් ලංකාවේ ඉන්න අයටත් හිස තේරෙන්නේ නැහෙනි. ලංකාවේ මිනිසුන්ට හිස තේරෙන්නේ නැහැ. ලංකාවේ මිනිස්සුගේ ශරීරය නිකන් කවන්ද රූපයක්. ඒක හිස නැති හිස තුම් මලකඳක් වගේ. මොනවද වැඩ? බෙකල යුත් මොකද්ද කියලා? ඒකට පොඩ්ඩක් පමා වෙන්න කියනවා. මේ හදිසි වෙන්න එපා, අප්‍රමාදි වෙන්න එපා, සීලිය රකින්න එපා. මෛත්‍රී බුදුහාමුදුරන් කියනකන් ඉන්නකෝ අප පොඩ්ඩක් කලබල වෙන්නේ නැතුව. මේ පමාව තමයි කියලා දෙන්නේ. බෝසත් ධර්ම කියලා දෙනවා, පින් කරපන් කියලා දෙනවා. මොකද දැන් බෑ. ඒක හරියන්නේ නැහැ. මම දැන් මෙතන කතාවක් බෑ. මේ පමාවට කියන බණ පමාවට දෙන අත්වැල් තියා බලපුවාම নিকමට හරි මේ වෙලාවේ බුදුහාමුදුරේම ආවොත් මොනවා හිතෙයිද කියලා හිතන්නේ ලංකාව වගේ තැනක. හිස දන්නෙත් නැතුව හිස පලන හැටි දන්නෙත් නැතුව අපි මේ නටන නාඩගම්. ඉතින් මේ බාවාරි බ්‍රාහ්මණයාට කිව්වට පස්සේ එයා කියන ගෝලෙින්ද මං වයසයි බල ගිහිල්ලා මේ කියන පුද්ගලයා ගාව දෙචිස් මහ පුරුෂ ලක්ෂණ තියෙනවා කියලා බලපන්. කොහොඳ බලන්නේ මෙන්න මේ ටික තමයි පේන ලකුණු.
ඔකේසාලෝ මානකාදන්ත තචෝ කියලා අපි කියන ওই ලක්ෂණ බුදු කෙනෙක්ගේ සුවිශේෂයි. ඒක සාමාන්‍යයෙන් රාහුල පුංචාමසුගාව 30ක් තිබුණා පුරුෂ මහා ලක්ෂණ. අහපුදුම මහා පුරුෂ ලක්ෂණ. අරක 32ක් නිසා බමුණ කිව්වා ගිහිල්ලා ප්‍රශ්නේ හිතපන් ප්‍රශ්නට උත්තර දෙයි එහෙමනම් දැනගනි සරුවඥයි කියලා. එහෙමනම් දැනගනි මෙයා සියල්ල දන්නා වූ කෙනෙක් කියලා. ඉතින් මේ උපසීව මානකයක් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ඉස්සරහා ඉඳගෙන හිතනවා තමන්ගේ ප්‍රශ්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ වාචික උත්තර දෙනවා. ඉතින් ඒකෙන් දැනගන්නවා මෙයා එසේ මෙසේ කෙනෙක් නෙවෙයි කියලා. ඉතින් ඒ වගේ අපි මේ වෙනකොට මේ වගේ පාරායන වර්ගයේ සූත්‍ර රාශියක් කරා මම ඒ වයිදි පුළුවන් තරම් උත්සාහ කරා ඒ පසුබිම දෙන්න. ඉතින් ඒකෙදිත් මම මේ අහන අයගේ බෞද්ධ භාවයේ සඳහා මනදොල සපිරීම සඳහා හිත උනන්දු කිරීම සඳහා මේ ටික කතා කරන්නේ. නමුත් ඒ විතරක්ම නෙවෙයි సౌందర్యාත්මක පැත්ත විතරක් නෙවෙයි. බුදුජානසයේ දෙන උත්තරේ ආදුනිකයෙකුට දෙන උත්තරයක් නෙවෙයි. දෙන උත්තරේ හුද්දටම උසස් පෙළ පන්තික වගේ නැත්නම් පශ්චාත්තුපාදී කරන කෙනෙකුට දෙනා වගේ ඩෙස්ටිනි එක ඩිසර්ටේෂන් එකක් දෙන්නේ උත්තරේ. ඉතින් ඒක නිසා මේ ගාක් අලුත් අය ඉන්න වැඩමුළුවක මේ පාරායන වර්ගයෙන් බණ කියන්න ගියාම අලුතෙන් ආපු අයට අසාධාරණයක් වෙන්න ඉඩ තියෙනවා. මොකද මේ සංසිද්ධියේ යන්නේ ඉහළ පන්තියේ දෙදෙනෙක් අතර. සරුවච්චන්හන්සේ සහ උපසීව මානකයාත් අතර. උපසීව මානකයා හිතන ප්‍රශ්නෙට බුදුරජාණන්සේ උත්තර දෙනවා. ඉතින් ඒ උත්තර අපි බැලුවොත් දහම් පාසල කවදාකවත් සාකච්ඡා කරන්නේ නැහැ. බණකට කවදාකවත් මාතෘකාව වෙන්නේ නැහැ. අම්මා මුත්තා කාලේ අහලත් නැහැ. ඉතින් මේ කොහෙන්ද ගියාගේ පුස්කොළ පොතක් අල්ලන්න ඇවිල්ලා මේ සෝන්සි බණ කියන්න හදන අපට තේරෙන්නේ නැහුවා කියන එක සාමාන්‍යයෙන් සාධාරණයි. උඩ දන්න බණක් අහනවා නම් අහන්නේ හාමුදුරන්ට වරදීද කියලා බලන්න. අද ගිහියෝ බණ අහන්නේ හාමුදුරුවෝ කියනකොට වචන වරදිනවාද කියලා බලන්න. හාමුදුරුවන්ට වැරදිලා තියෙනවාද කියලා බලන්න. රන්දර ගවීසි. ඉතින් බණ කියන එක දැනගන්න ඕනේ බණ අහන්න නෙවෙයි මේගොල්ලෝ ඉන්නේ වැරදි බලන්න. ඒ තරම්ම අද බණ තියෙනවා හාමුදුරන්ට වැඩිය ගියෝ දන්නවා. ඒක ගැන කිසිත්ම සැක කරන්න එපා. මම ඉස්ලාම් සැටේ සාමනීර කෙනෙක් විදියට. බණට පුරුදු වුණාට පස්සේ බණ කියලා දීලා පොතත්තු ගන්නලා දීලා මාත්‍රකාවක් දීලා කටුකුරුන් දිසාංශ කිව්වා දැන් ඔබ ගිහිල්ලා පොඩ්ඩක් නිකන් පුරුදු වෙන්න බණ කියන්නේ කියන දවසේ කිව්වා අතවල් ගමෙන් එන්නේ ඒගොල්ලෝ මේ අභිධර්ම පන්තියක් කරන කට්ටිය. ලේසි වෙන එකක් නෑ බණ. මොකද අභිධර්ම කට්ටිය ඔළුව ක්‍රේල් වෙලා නේ තියෙන්නේ කොණ්ඩේ නෙමෙයි. ඔළුව ක්‍රේල් වෙච්ච කට්ටිය ඉන්නේ. ඉතින් මට නිකන් කාලා කියුණා නෑ මිස්සලාම් පටන් ගන්න දවසේම ඔක නොකිය හිටියනම් මම බොරු කියලා හරි බැනුම් අහගෙන හරියයි. ඉතින් මම බොහෝම පරිස්සමෙන් අර කටපාඩම් කරපු ටිකම කියලා ෂේප් වෙලා ගියා. ඉතින් යනකම් මගට ලැබා හිටියා කොහොමද බැනුම් කෝ නැහැ ගල්පොළු ගැබුවේ නැහැ. මම හිතන්නේ අහගෙන හිටියා කට්ටියට නිින්ද යන්නේ නැති ඒ නිසා මම කිව්වේ දෙතේරෙන්නෙත් නැහැ නේ. ඉතින් නිින්ද ගියත් දන්නේ නැහැ කියලා කිව්වා. ඉතින් කොහොම නමුත් මේ කියන වචනේ අහන කෙනාට සම්බන්ධ වෙනකොට කනෙක් වෙනවයි කියලා කියනවා සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙන්න නම් අහන කෙනත් ඒ තරමටම භාවනා කරලා තියෙන්න ඕන. නැත්නම් මේ ඝනදිනුව සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මේ උපසීව මානකයා සහ බුදුජාන් වහන්සේ අතර ඝනදිනුව සිද්ධ වෙන්නේ උපසීව මානකයා හිතන එක බුදුජාන් වහන්සේ කියන. පේන කිනා වගේ. ඉතින් ඒක ආනන්ද ස්වාමීන් වහන්සේ දැනගත්තා අනිකු සූත්‍ර දේශනාවලට වැඩිය මේක සුවිශේෂී. මොකද හේතුව මේ මානවකයා තේහෙනට බණ භාවනා කරපු කෙනෙක්. හැබැයි බුදුන්ගෙන් අහන්න ප්‍රශ්නයක් තියෙනවා. බුදුහාමුදුරන්ගෙන් විසඳාගත යුතු සැකයක් තියෙනවා. ඒක දැනගන්න තමයි ඔය හැතැම්ම 10000 ගාණක් 2000 ගාණක් පයින් ගිහිලා තියෙන්නේ. ඒ ගියාට පස්සේ අහන ප්‍රශ්නේදී බුදුරජාණන්සේ ආයසරයක් ABCD උගන්වන්න යන්නේ නැහැ. උගන්වන්නේ අර එයාගේ මානසික මට්ටමට ඒ තලයේ ඉඳගෙන තමයි සාකච්ඡා කරන්නේ. ඒ නිසා මම බණ කියන කොටත් තමහර විටක ආධුනික ආපු අය සමහරලාට චෝදනා කරාවි අපිට තේරෙන්නේ නැහැ. ඉතින් මම මේකේ වගකීම් බාර ගන්නවා. හැබැයි මට පුංචි
හිතට හයියක් ආවාද ලියලා තියෙන ප්‍රශ්නවලදී ප්‍රශ්න ලියපු අය සෑහෙන දුරට ලියන්නේ කලාව සහ භාවනා කිරීමේ කලාවේ දක්ෂකමක් තිබිච්ච අය. මම මේ සාතික දෙන්න හදනව නෙවෙයි. ඉතින් ඒ නිසා මම හිතනවා ඒ මට්ටමේ ඉන්න කෙනෙකුට ආධුනික වුණත් ප්‍රවීණ වුණත් තේරෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් 60 උට අමාරක් භාවනා කරුවත් හරියට මේක තේරුම් ගත්තේ නැති කෙනාට කොහොමඩක්වත් තේරෙන්නේ නැහැ. කලී මුණින් නම්බල වතුරක් කරුවට වතුර පිළින්නේ නැහනේ. ඉතින් ඒ නිසා ඒ ප්‍රදේශේ මට වාග් කියන්න බෑ. නමුත් මම උත්සාහ කරනවා පුළුවන් තරම් මේ කියන බොම ගැඹුරු ධර්මය ආධුනිකයෙකුට දිරවන ආධුනිකයෙකුට වැටහෙන තාලෙට ඒකිනුත් මම මේ බුදුරජාණන් වහන්සේගේ උත්තරයයි ඉස්සරහින් තිබ්බේ අතරම දවසේ මාතෘකාව වශයෙන් උත්තරයයි ඉස්සරහින් තිබ්බේ. ඉතින් ඒ මානවකේ ආහන ඒකෝ අහං සක්ක මහන්ත මොඝං මට මහසීන් වහන්ත මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මේ හිතනවා. ඒ ගාතාවකින් බැඳලා තිබුණාට හිතනවා අනිසිතෝනු විසහාමි තාරින්. මේ ඒගොඩ වෙන්න යමක් අල්ලගෙනද ඒගොඩ වෙන්නේ නැත්නම් අල්ලපු සියල්ල අතහැරලාද ඒගොඩ වෙන්නේ කියලා. අපි කිව්වොත් රිටිපැණීමේ තරඟෙදී එහා පැත්තට පයින්නකොට තමන් පනින්න උදව් කරගත්ත රිට එහා පැත්තට ගෙනියනවද නැත්නම් විසිකොල්ල පයින්නවද කියලා. එතන මම අතන ෆොටෝ එකක් ගැහුවා කළු සුදු ෆොටෝ එකක් ඒ රිට් පයින්නකොට තියෙන උඩවැඩ ගිල පොල්ල රිවිසි කරලා තමයි එහා පැතර පයින්නේ. ඉතින් අපි හිතනවා ඔච්චර උඩ යන්න දවුවෙත්තේ පොල්ල විසිකරන එක කන්ද නගින්න හේතු වෙච්ච ඉනිමකට පයින් ගැහුවයි කියලා අපිට පේන්නේ ජඩකමක් විදියට අපිට පේන්නේ සදාචාරාත්මක වගවීමක් නැති විදියට. නමුත් අර බල්ලයා දාන ගන්න දැන බිත්ති ඇඳලා තියෙන රූපේ පේනවා කන්ද උඩට යන්න හේතු වෙච්ච ඉනිමකට පයින් ගහලා දෙකට කැඩලා තියෙනවා. නිස්සන වණ්ඩ කද්දාත් උදව් කරන්න එපා උදව් ගහව කරපේ යට ගන්න. උඩට යන්න හේතු වෙච්ච ඉනිමකට පයින් ගහිල්ලා හරහා තමයි අපි උඩට ගියේ විවේකී අරසා කරන්න. ඉනිමක තිබ්බොත් මොකද වෙන්නේ? අප බහින්ද හිතෙනවා. එනිසා උඩට ගිහිල්ලා ඉනිමකට පයින් ගහන එකයි කරන්නේ. ඉතින් ඒ වගේ දෙයක් මේ මං කියන්නේ තේරෙයි කියලා මං හිතනවා මේ පොඩි ළමයෙකුට උනත් තේරෙයි නගින දේ කර තියාගෙන ඒකට ගරු කරගෙන ඉන්න එක තමයි බුද්ධඝාම කාර්යය කරන්නේ. නැත් ධර්මයේ තියෙන එකට ගහපිය පහින් එකක් ගහපිය බඩ පිම්මක් පැනපේ. ඒක අටුවාචාරින් වංශයේ විස්තර කරන්නේ ටිකක් තේරුම් ගන්න මං හිතන්නේ තේරුම් ගන්න පුළුවන් විදියට අපි දැන් ඉන්න කොටස නිකන් නිදර්ශනයට කියනවා නම් ගම්පහ දිස්ත්‍රික්කයට අහු වෙන්නේ බස්නාහිර පළාත් දැන් ගංගෙන් එහා පැත්ත රත්නපුරේට ඇහුවෙන්නේ. අපි හිතමු එහා රාජ්‍ය කරන වෙන රජ කෙනෙක් මේ රාජ්‍ය කරන වෙන රජ කෙනෙක් කියලා නිකන් කැලණිගඟ මායින් කරගෙන ඉතින් මේ රජේ ජීවත් වෙන මිනිස්සෙක් ඉන්නවා. ඒ මිනිසාට රාජ උදහසට ලක් වෙනවා. ඒ මිනිසා දන්නවා දැන් රාජපුරුෂ වෙනවා මාව අල්ලන්න ගිය ගමන් රජුරුව අනම්මනම් මොකුත් නැහැ. ඉතින් කපනවා. මොකද රාජ උදහසට අසුනට ප්‍රති රජු කියන්නේ බඩු රජු කියන්නේ නඩු. ඉතින් මෙයා දන්නව රජුරවන්න මේ කේලමක් කියලා. ඉතින් මේවස දුවනු. රාජපුරුෂෝ එන්නේ අස්සයෝ පිට. ඉතින් මෙයා දුවගෙන යනට අම්මද බෝල කැලණිකගේ දෙමේ දසල හරියට වතුර වැඩි. ඒ ගංගායිනට ගියාට පස්සේ ඒක දෝ සැකයක් එනවා මේක කිඹුලෝ ඇද්දෝ මිනිමෝරු ඇද්දෝ කකුල කෙන්න පෙරලෙයි දෝ සීතල වතුර කීකෙන්ද තෙපර බාන්න බෑ පිටිපස්සේ රාජපුරුෂෝ එනවා. එතකොට යාට පෙනෙනවයි කියනවා කතන්දරේ හැටියට එහා පැත්තේ ඇදිච්ච ගහක අත්තක් මෙහෙට නැමිලා අත්තින් වැලක් කෙල්ලෙනවා ගඟ මැදට. මෙයා කරන දූවගෙන ආව පාට බර දාලා රැකෙන්නේ රැකෙන්නවා මියෙන්නේ මියෙන්නවා කියලා පැනලා අර වැලේ එල්ලෙනවා. එතකොට වැල කොච්චර හයියෙන් අල්ල ගන්න ඕනද කියලා හිතා ගන්න. ඊට පස්සේ වැල එතකොට පැද්දිලා එහා කොණ්ඩ ගිය ගමන් අතාරින්න ඕනේ. එතකොට එහා යූර වැටෙනවා. හැබැයි තාම තුනි වතුරේ එගොඩම නෙවෙයි. ඒසරි මංස කොච්චර තදින් වෙලා අල්ල ගන්න ඕනද කොච්චර ඉක්මනට මේක ලියලා දාන්න ඕනද? එහෙම නැතුනොත් ආයෙ මේ මංස පැද්දිලා එන්නේ මේ පිටට. ඒක තමයි අටුවාචාන් වංශයට දෙන්නේ මේ යමක් අපි එගොඩ එන්න උත්සාහ කරාට කෘත්‍ය හමාරුණාට පස්සේ ඒක විසිකරන්න ඕනේ. එහෙම නැහැනේ අපිට කෘත්‍ය සම්පාදනය කරපු දේ ශෝකේස එක තියාගෙන වැඳ අනේ අපේ අප්පච්චිට උදව් කරපු දේ අත්තට උදව් කරපු දේ කිරිකිත්තට උදව් කරපු දේ දත්ත බණත්ත කිරිකෑමුත්තට උදව් කරපු දේ කියලා ඕක
මේ භෞතික වස්තු වලින් තියාගෙන ඉන්නේ මානවයාගේ තියෙන උරුලය ගතිය කිරිම තිරසනෙක් ඒ වැඩේ කරන්නේ නැහැ. උන්ගේ පරිණාමයේදී එහෙම මේ වස්තු රකින්න ගතිය කුණ්ඩ නැහැ. මේ මිනිස්යාට විතරයි ඔය ඒකින් බොහොම වටිනා විදිහට අපි දහම් පාසල වල උගන්වන්නේ නැත්නම් බුද්ධාගම පන්ති උගන්වන්නේ. ඉතින් මෙතෙන්ද යනකොට ඒක කියලා දුන්නා නම් මම හිතනවා මේගොල්ලෝ සාදු සාදු කියයි මටත්. අන්දේ කියන්න දන්නේ අනිශ්චිතෝ ඒ කිසි දෙයක එල්ලෙන්න එපා. නැත්නම් එල්ලපොදී වැඩේ સમાප්ත වෙනවත් එක්කම අතහැරපන්. ඉතින් මේ උපසීවමානවකයා අහනවා ආරම්මනම් බ්‍රුයි සමන්ත චක්කු අන්නි වගේ දැකපු ගමන් අල්ලන්න වැඩි යෘතිකම් අතාරින්න පුළුවන් අරමුණක් මට දෙන්න සියල්ල දක්නා වූ බුදු පියාණන් වහන්සේ අරමුණක් දෙන්න දැකපු ගමන් මට කාමයේ අතාරින්න පුළුවන් හැබැයි ඒ අරමුණෙන් කෘත්‍යයක් කරනවා භවතණ්හව අතාරිනවා ඊටකොට භවතණ්හ අතාරපු ගමන් ඒ අරමුණත් අතාරිනවා විභවතණ්හවල තියාගන්න නැතුව ඉතින් අන්න එවැනි අරමුණක් මට දෙන්න ස්වාමීන් වහන්සේ කමටහනක් දෙන්න ස්වාමීන් වහන්සේ මට කියලා දෙන්න ස්වාමීන් වහන්සේ කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහන ප්‍රශ්නේ යං නිසිතෝ ඕගමිමන්තරයි අන්න එවැනි දැකපු ගමන් අල්ලාගෙන කෘත්‍ය හමාරනාට පස්සේ විසිකරන්න පුළුවන් අරමුණක් යම් අරමුණකින් එකොටට යන්න පුළුවන් ද අන්න ඒ කමටහන මට දෙන්න බුදුරජාණන් ශ්‍රී ළඟට ගිහිල්ලා තිසරණ තරණේ ගන්නෙත් නැහැ පංචිල් සමාදන් වෙන්නෙත් නැහැ මෙත්ත කරුණ මුදිතා භාවනා කරන්නේත් නැහැ. ඉල්ලන්නේ මොකද්ද? යම් අරමුණක් අල්ලා ගැනීම නිසා මට මේ කාමයේ අතහරින්න මොකක් කරි අල්ලා ගන්න එපාය දැන් මේ රිටිපයින්නකොට උසපයින්නට වැඩිය වෙනස්නේ. විටට වාංගු කරලා උඩට පයින්නකොට ඔළුවෙන් හිටගෙන තියෙන ක්‍රීඩකයා. ඉතල අර බාරකින් එහා පැත්තට පයින්නකොට රිට විසි කරන්න ඕන. ඒක සාමාන්‍ය පැනීමකට වැඩිය වෙනස්. එහෙම නැත්නම් අර හරහර තියෙන බාරකේ ඔය රිට වැදුනොත් තරංගෙන් අවලංගු වෙනවා. ඉතින් අන්නේ වගේ එකට වෙන්න පුළුවන් අරමුණක් මට දෙන්න ස්වාමීන් වහන්සේ. මොකද්ද ඒ අරමුණෙන් කරන්නේ? ඒක අල්ලා ගැනීම නිසා මෙතෙක් අල්ලාගෙන හිටපු පියන් පසුන් කියන ප්‍රිය වස්තුන් මම අතහරිනවා. හරක බානත් අතහරිනවා. අතරම් මිනිමුල් තතන මේ අරමුණ අල්ලා ගැනීම නිසා ඊට පස්සේ ඒ අරමුණේ කෘත්‍ය වුණාට පස්සේ ඒකත් අතහැරෙයි. එහෙම නැත්නම් බුදුචන්නාන්ත කියනවා මේ වගේ ඒකට වෙන්න මේ තරණයක් කරන්න තැනක් තියෙනවනම් අහල පාල තියෙන කෙසල් කොට ටිකක් අරගෙන කොටන් ටිකක් අරගෙන ලණු වලින් ගැට ගහලා පහුරක් හදාගෙන ඒකට ගියාට පස්සේ පහුර එක්කෝ ගඟේ පා කරලා අරපන් නැත්නම් ඉවුරු තියලා බලන් ඔය ඒකට උදව් කරපු පහුර කරේ තියාගෙන යන්න එපා. ඕක උගන්නන්න බෑ දහම් පාසල් වල. දහම් පාසල් කියන්නේ ඒ එතෙන්ට යන්න උදව් කරපු ඒ පහුර වැඳ වැඳ හිටපන්. ඒකට උට ඒකටට ගියත් ගමනක් නැහැ. මේ පහුර කරේ තියාගෙන ඉන්නේ. මේකට හනමිටිකාරයෝ කියලා කතාවකුත් තියෙනවා. හනමිටියක් අරගෙන එනවා. ඉතින් ඒක බිම තියන්නේ නැවු. ඒ හනමිටිය වෙනකොට කපු නූල් දුන්නත්, සිල්ක් නූල් දුන්නත්, රිදී දුන්නත් රත්තරන් දුන්නා කියන අපෝ මම මෙච්චර දුර ගෙන ආපු හනමිටිය ඒක බිම තියන්න බෑ කියලා. ඉතින් කසේව මහරතනද කියනවා ගොම ගෝණියක් එහෙම අරගෙන යනවලු. වේලිච්ච ගොම ඉන්දියාවේ හරි ගණන්නේ. ඉතින් මේ මනසේ ඒක අරගෙන යනකොට මිනිසු කියනලු කොමෙන්ට දර දෙන්නම්කෝ. දර වල දුන්නත් එමේ හඳුන් දර දෙන්නම්කෝ. හඳුන් දර වලට රිදී ටිකක් දෙන්නම්කෝ. රිදී වෙන රත්තරන් එතකොට ගිනියන් තියෙන පොඩි කාසියක් විතරනේ. අර ගොම ගෝණියක් ඔළුවේ තියන්න යන්න ඕනේ නැහැනේ. එක මිනිහෙක් අර විදිහට මාරු කරනවා. උර අතරං කාසියක් කරයි යනවා. අනිත් එක ගොම එකම තියාන යනවා. අර මම සම්ප්‍රදායර. එතකොට වැස්සොත් මොකද වෙන්නේ කියලා අහනවා. අර යකා ගොමෙන් පෙඟිලා. මොකක්වත් නැති වෙනවා. එيشා බුද්ධාගම ගොම කර්මිටි අරගෙන යන මනුස්සයා ඉතින් ගොයිලා වයිදි කියන්න බෑ. මේ වගේ උදව් කරපු අරමුණ අතහැරලා ඒකට යන මනුස්සයා ගොම වෙනුවට දර ගන්නවා, දර වෙනුවට හඳුන් දර ගන්නවා, හඳුන් දර වෙනුවට රිදී ගන්නවා, රිදී වෙනුවට හතරංගත් කාතියතාවක් විදානේ අනේකයි තියෙන්නේ. ඉතින් අන්න ඒ කටයුත්ත සාමාන්‍ය දානේ නෑ. ඒ කටයුත්ත සීලේ නෑ. සමත භාවනාවේ නෑ. ඔය ඔක්කොටම වැඩි විපස්සනා භාවනාවේ තියෙන වෙනස තමයි තමන් ඊ ආධාරකයට ගත්ත දේ ප්‍රයෝජන සලකලා ගත්ත දේ ප්‍රයෝජන ඉවරනට පස්සේ අපල විසිකන උක්‍රොඩ්ඩක් වාගේ. උක්දන්නක් අපල විසිකන උක්‍රොඩ්ඩක් වාගේ නාකින්ට නාකින්ජන්නම් ඉතින් ගිනි තපින්ටයි උග්ගස් දත් නැතිදා උක් දඬු ගිනි තපින්ටද කියලා අහනවනේ.
මේකේම නේ අපි කියන දත් තියෙන කෙනෙක් දැන් මම ඇවිල්ලා ෆුල් ඉලන්දාරියානේ. දත් දාලා ඉන්නේ හැබැයි. එතකොට උක්දණ්ඩ හපලා විසිකරපම් පුක්කාලා අරකේ ගණ්ඩව දෙයක් නැහැ. අන්නේ ඒ වගේ තමයි මේ ඊ타ත්ම ගැඹුරු ධර්මයට ගියාට පස්සේ කොහොමද මේ අරමුණ කොහොමද පාවිච්චි කරන්නේ කියලා. අපි ආනපාන අරමුණ ගන්නවා ඉඳගෙන ඉන්නකොට. ඇවිදින වෙලාවේදී පය පොළවේ හැපෙනදී ගන්නවා. බත් කනකොට අතින් අනනවා, නාසයෙන් සුවඳ බලනවා, දිවෙන් රස බලනවා ඒක අරමුණු ගන්න. ඊට පස්සේ නානකොට ඇඟට වතුර වැටෙනවා, පෙඟෙනවා, ඇඳුම් පෙඟෙනවා ඒ අරමුණු ගන්න. දත් මදිනකොට බුරුසුව දත්වල වදිනවා, විදුරුමහේ වදිනවා, දත් බේත් වදිනවා, ඉඳලා ඉట్లా මිටත් වදිනවා ඒ අරමුණු ගන්නවා. දත් මෙල බැඳලා ඉවරුණාට පස්සේ ඉතින් ආයේ ඒක ඕනේ නැණි. නෑවට පස්සේ ඒක ඕනෙත් නැණි. බත් කෑවට පස්සේ ඕනෙත් නැණි. හැබැයි ඒ වෙලාවේ සීරසියක් ගන්න කෘත්‍ය සමාප්ත කරලා තැල දා. අන්න මේ විදිහට ඕගධරණයට හේතු වෙන්නේ නැත්තම් ගඟෙන් එතර වීමට උදව් වෙන විදිහට අරමුණක් පාවිච්චි කිරීම පිළිබඳව එකම එක කෙනයි ලෝකේ ඉන්නේ සරුවචනාංශේ විතරයි. අනික් සියලු දෙනාම ඊතර කරන්න දෙයයන් ආන්සෙන් නම් දෙයයන් ආන්සෙන් අතාරින්න බෑ කවදාකවත් එයාට වැඳ වැඳී ඉදී. ඒ තමන්ට උදව් කරපු දෙයට වන්දවන ගතියක් තමයි නීච කරන, හීන කරන, දීන භාවයට පත් කරන පාහර වැඩක් තමයි ආගම කියන්නේ. ඒක ලියලා තියෙනවා පැහැදිලිවම කාල් මාක්ස් තුමා. හැම ආගමීම කරන්නේ මිනිස්සුන්ගේ අර යහ ජීවනේ එහෙම නැත්නම් අපි කියන මේ සතර සංග්‍රහ වස්තු නැති කළා දාන. බුදු බයක් ඇති කරන අපායට බුදු බයක් ඇති කරන දෙයයන් ආංශයට බුදු බයක් ඇති කරන මේ පිළිමවලට බුදු බයක් ඇති කරලා ඒකෙන් හම්බ කරන කන්ට කට්ටියක් කියනවා. දැන් මෙතන කතා කරලා තියෙන්නේ ඔය එව්වත් අරමුණු කරන බ සමාධියක් වඩා ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔක පුතෝ අතහරින්න වෙනවා. ඉතින් අපි මම බුරුමේ ඉන්න කාලේ ඒසංචේ ප්‍රතවල් 30 40 කැවිදිනවා ධර්ම ප්‍රචාරය සඳහා. ඉතින් ඒසංචේ කියන මම කිසිම රටකට ගියාම කිසි බෞද්ධෙක්මට හම්බෙන්නේ ඔක්කොම හම්බෙන්නේ අබෞද්ධයෝ. ඒ නිසා මම කවදාකවත් කියන්නේ මම මේ බුද්ධහාගේ මේ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකෙක් මට වැඳපන් කියලා. ඒගොල්ලෝ මිනිස් පුද්ගල අභිවාදනයක් නෑ පිට රටවල වල නැත්තම් අන්‍ය ආගමිකේ. මේකට හොඳට මතක තියාගන්න කෙනෙකුට කෙනෙක් වඳින ගතිය තියෙන බුද්ධහාගේ මේ විතරයි. මිනිස්සේ තව කාටරි වැඳොත් ඒක ඒ ඇත්තන්ගේ දෙයයන් ආසිර කරන විනිග්‍රහයක්. මොකද දෙයියෝ විතරයි වැඳුම් ලබන්න පුළුවන්. එයා දකින්න බෑ. එයා ඉන්නේ දිවි ලෝකේ. මනුෂ්‍යෙක් මනුෂ්‍යකට වඳින්නේ එකම ආගම බුද්ධ ආගම විතරයි. ඉතින් මේ හිටිය ප්‍රන්තහාමතු කෙනෙක් ඒ හාමුදුරුවන්ගේ අම්මල තාත්තලාගේ ඔක්කොම අන්‍යාගමික. ඉතින් මේ හාමුදුරුවන්ගේ ලොකු සංහසේ අවසරයිත් ඔබ සම්බදා වුණේ. අවසර ගත්ත අම්මල තාත්තල වෙනවා සංහසේ මේ ප්‍රන්ත කියලා දෙන්න දෙන්නෙත් නැම යන්නද කියලා. ඉතින් ලොකු සංහසේ කිව්වා කමන්නේ නැහැ ඉතින් ඇත්තට මේ ලංකාවට බලන්න හරි පහයි. ඒතරට කෑගල්ලේ තියෙන ටී ෆැක්ටරියට ගිහිලා තිනවා තේ බොන්න. මේ හැමදේම තමයි පරිවර්තක. ඊට පස්සේ ආපු තේ ෆැක්ටරි කට්ටිය කියලා කොළු තේ බීලා ඕනනම් ෆැක්ටරි තේ හදන හැටි බලන්න යන්න පුළුවන් කියලා. ඒක තියෙන්නේ තේ පැක් කරන කෑලේ. කියන්නේ තේ වේලලා පැක් කරන කෑලේ. ඉතින් මේ හාමුදුරුවෝයි අම්ම සුද්ධ ටිකයි යනකොටම එතන ඉන්න සුපර්වයිසර් නෝනා, ඒ කියන්නේ පාලිකාව ඩෝන් 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 ගාල ගැහුවලු ගෙඩියක්. ඔක්කොමලා වැඩ නතර කරලා පොලිමේ මේ හාමුදුරන්ට වැඳලා දැන් මේ අම්මා අඬනවලු, මේ හාමුදුරන්ගේ අම්මා අඬනවලු 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 මේ මොකද වෙන්නේ කියලා. මිනිස්සුක් මිනිසුන්ට වඳිනවා. ඉතින් මේ හාමුදුරුවෝ කිව්වලු අම්මා මේක මේ සාමාන්‍ය දෙයක්. පාරේ යන උනා දැක්කොත් හාමුදුරු කෙනෙක් වඳිනවයි කියලා. මම ජීවිතේට මං කවදාවත් දැකලා නැහැ. අපේ සමාජයේ ව නැති වෙලා දැන් પરම්පරා තුන හතරක්. වඳින්නේ නැහැ. කවදාකවත් වඳින්නේ නැහැ. ඉතින් අපේ තියෙන්නේ අපි බොහෝම අවුරුදු දවසර තමට අපච්චට වදිනවා. ඉස්කෝලේ ගිහින් ඉස්සලා තමට අපච්චට වදිනවා. පන්සල ගිහිල්ලා ආවත් අම්මට අපච්චට වදිනවා. ඉතින් ඒ වගේ සාකච්ඡා කරලා වැඳිය යුතු පුද්ගලෙක් අපිට අමාරු නෑ. අපිට බුදුහාමුදුරු දැක්කාට පස්සේ ඇත්තටම කියනවා මේ සිවුර සකස් කරලා වදින්නේ කියලා. නිකන් ආවට ගියාට වදින්න එපයි කියලා කියනවා. ඒ නිසා කියනවා බුදු පිළිමය ගෙදර තියාගන්න එපා. බුදුහාමුදුරුවෝ දැන ඉන්නවනම් ඒ පන්සලක වගේ හිටපන්. නැත්නම් බුදුහාමුදුරුවෝ ගෙදරට ගෙනට උඹ බලයන්ක පන්සලට. දැන් ලේසියට අපි කරන්නේ බුදු පිළිමයක් ගෙනලා පැටියෙක්. බුදුහාමුදුරුවෝ පැටියෙක් ගෙනලා ගෙදර තියන්නේ. ඕකේ තමයි කරදර කරන නොපනත්කම් තේරම කරන්නේ.
ඉතින් හොඳ වෙලාවට බුදුහාමුදුරු දුෂ්කරක්‍රියා කරලා ඔය කුණුහරුප දැකලා තියෙන නිසා බුදුහාමුදුරු ව ගණන් ගන්න ඇද්දකවත් අරින්නේ නැහැ. ගෙදර මිනිස්සු පිස්සු කිලියට තන්න රති රඟනට නතර රෝඩවත් බුදුහාමුදුරු ඇද්ද ගැදියේ නැහැ. ඒ නිසා ඕගොල්ලෝ හිතන්න එපා. බුදුහාමුදුරු හිත නරක කරගන්න නිසා මම බණ කියනවායි කියලා. පුරිම පණ්ඩිත ශාසික කියනවා බුදුහාමුදුරු තිබ්බනම් බුදුගේක හැසිරෙන විදිහට හැසිරියක්. එහෙම නැහෙනේ පැත්තකටලා නිකන් හිරපන්. ඒ නිසා පුරිම පණ්ඩිත ශාසික කියනවා කවදාකවත් කියන්නේ මේ ඔබ මම බුදුන් වහන්සේ ගෝලෙක් මට වැඳපන් නැත්තම් බුදුහාමුදුරු වැඳපන් කියේක වැඩක් නැහැ මේ මිනිස්සු ඒක අතහැරලා પરම්පරා ගන්න. මම කියන්නේ ධර්මයට වැඳපන් ධර්මයේ ගරු කරපන් මම ආවේ ධර්ම දූත සේවයට කියලා. ඉතින් කියනවා මේ මිනිස්සුන්ට මට කියන්න බෑ ධර්මයේ කියලා මේ 84000ක් ධර්මස්කන්ධය උගන්නපන් දැන් මේ වැඩමුළුවේ දවස් 4 රට ඔක්කොම උගන්නන්න බෑනේ. ඒක තියා මේ විශ්වවිද්‍යාලෙ ගිහිල්ලාත් ඉගෙන ගන්න බෑ ඔය. සකිනලු 84000ක් තියෙනවා. මම උඹලට උගන්වන්නේ එක සූත්‍රයක්. සතිපට්ඨාන. නැත්නම් මේ උපසීව මානව පුච්ඡා විතරයි මම උගන්වන්නේ. අනිතව නෙවෙයි. ඉති සතිපට්ඨාන සූත්‍රය අටුවව ගත්තොත් සාමාන්‍ය විසුද්ධි මාර්ගේ විතර පොතක් බුරුමේ. කිනවලු ඒක උගන්වන්න ගියත් උඹලට මේ දවසෙන් මම කියන්නේ සතිය විතරයි. මම උගන්වන්නේ සතිය විතරයි. ඒකේ මුළු සතිපට්ඨානෙම තියෙනවා. ඒකේ මුළු ත්‍රිපිටකෙම තියෙනවා. ඒකේ බුදුනුත් ඉන්නවා, සංඝයාත් ඉන්නවා. ධර්මයක් තියෙනවා උඹලා වැඳපල්ලා ප්‍රතිපදාවට බුදුන්ට වඳින කියලා මං කියන්නේ. දැන් මේ සූත්‍රයත් බලනකොට මං බලන්නේ මේ සතිය තියෙන වචනේ කොහේ හරි තියෙනවද කියලා. මට ඕක කොනක තිබ්බත් ඇති මුළු බණම යන්නේ සතිය ගැන තමයි. මොන බණක් කිව්වත් මං මැක්ක ගැන තමයි කතා කරන්නේ. මං දන්නේ එච්චරයි. ඉතින් කට්ටිය හිතනවා සූත්‍රෙන් සූත්‍රයට ධම්මජීව හමුදත් වෙනස් වෙලා නැති. බණත් වෙනස් වෙනවා ඇති කියලා මොන පිස්සුද එකම දේ තමයි මං කියන්නේ. ඒක නෙමෙයි හැබැයි කතා. බුදුජානක වහන්සේ සඳහන් කරනවා ධම්මෝ විවෝ භික්කවේ පහතබ්බා පගේව අධම්මෝ. මහණි මේ සා විශාල මේ නෛර්යානික සී සද්දරතුමට අතහරින්න වෙනවා. අධර්මයේ ගැන කුමන කතාවද? අධර්මයේ ගැන කුමන කතාවද? ඉතින් මං නිසන්ට ආපු ගාම පොතක් අරගත්තා කියලා මේ මොන්ටරෙක්සයිස් පොත්තින පොත් 4 බැඳපුවා 5 බැඳපුවා 6 බැඳපුවා ලුකව කරගෙන ඕකේ මට ඕනේ දේවල් මම තටාන් කරුවා මුල් පිටියේ මේ දවසර දන්නවා දන්නේ ගොම කඩදාසි කියලා දෙයක් තිබුණා සිමෙන්ති බෑග් දාලා තියෙන කඩදාසි ඕකෙන් කවරයක් දාලා උඩම ලියලා තියෙන මගේ පොතේ ධම්මෝ විහෝබික්ක වේ පහතබ්බා පගේ වදම්මෝ උඹ ඉගෙන ගන්න ධර්මය මේ ඔළු උඩ තියාගෙන වඳින එකක් නෙමෙයි වැඩ ගනින් වැඩ ගත්තාට පස්සේ අතාරින්න ඒගොල්ලට ගියාට පස්සේ පහුර අතාරින්න වගේ එදී අපි කිසිම තැනක නෑනේ සංස්කෘතිය අල්ලා ගන්නවා ආගම අල්ලා ගන්නවා රට අල්ලා ගන්නවා ජාතිය අල්ලා ගන්නවා ඒකෙල්ලොල මේ වයින් කරන වයින් කිරිල්ල නිසා අපි හීන දීන තත්ත්වයටපත් වෙනවා කියන කාටවත් තේරෙන්නේ නෑනේ මේ නෛර්යානික සද්ධර්මකින් එකඩ වෙන්න නිවන් දකින්න පුළුවන් මිනිස්සයා ඔය ජාතියයි ආගමයි අල්ලන්න ගිය ගමන් ඒ වෙන මොකද්ද ඕ රකින්න පටන් ගන්නවා ඉතින් ඔය 2005 1956 මේකට ඉස්සෙල්ලා ඒකවත් තිබුණේ නැහැ. 46 ඉස්සෙල්ලා නිදහසක්වත් තිබුණේ නැහැ. සුද්දට පාහර සුද්දට යට වෙලා හිටියේ. නිදහසෙන් පස්සේ කොච්චර දෝ කාලයක් ගියා මනුස්සයාට කාටවත් අපි යට කරන්න බෑ. අපේ තියෙන මනුස්සකම මනුස්සකම තමයි. බුදුහාමුදුරුවෝයි මායි සමානයි මනුස්සකමයි. ආබෝ එහෙම හිතන්නවත් කැමති නැහැ. ප්‍රයෝජනේ සාගුවාට වාදී රොඩක් වගේ විසිකොල දාන එකයි තියෙන්නේ. ඉතින් මේ උපචිව මානවකේ අහන්නේ ස්වාමීන් වහන්සේ අන්නේ වගේ වැඩ ගන්නකම් හයියෙන් අල්ල ගන්න ඕන වුත් වැඩ ඉවරචිකම විසිකරන්න පුළුවන් වුත් අරමුණක් මට දෙන්නයි කියනවා. මං ඒක නිස්රේ කරගෙන නිස්රේ නොකරගෙන නිශ්චිත අනිශ්චිත දෙක හරහා ඒකට වෙන්නම් කියලා. ඉතින් මේක අහන්න මං හිතනවා පැහැදිලිවම මේ උපචිව මානවකයා සර්වඥාසික කමඨාන යන භාවනා කළා නෙවෙයි ගොඩාක් භාවනා අධ්‍යක්ෂින් තිබිලා තියෙනවා මම නිකන් මේ අපේ පරිශද්ධිත ගැලපෙන්න සම්බන්ධ වීම සඳහා කියන්නේ අද ලියපු කමඨාන වාර්තා ටික ගත්තොත් සෑහෙන පිරිසක් හිටියා ආනාපානෙ පසුබිම් කරගෙන අරමුණු කරගෙන භාවනා වඩන ගමන් ආනාපානෙ සම්පූර්ණයෙන්ම ගෙවිලා හිත බොහොම සාන්ත තත්යකට එහෙම නැත්තම් ඒකෝදි භාවයට හිස්තැනකට පත්වෙච්චි බව සැකෙන් නමුත් වාර්තා කරපු 3-4 දෙනෙක් හිටියා. මෙතන එහෙම කෙනෙකුට හිතා ගන්න පුළුවන් වෙයි මොකද්ද මේ කියන්නේ කියලා ආනාපානිය අපිට උදව් වෙනවා
හිත සතිය පිහිටවීමට. ඊට පස්සේ ආනාපානේ මේ දීර්ඝ ආනාපානේ මේ කෙටි ආනාපානේ මේ සබ්බකාය කියලා බලනකොට ඒක හිමීට නැතිලා යනවා. එතන ආනාපානයයි සතිය කියන්නේ ආනාපානයයි සමාධිය කියන්නේ ආනාපානයයි භාවනා කියන එක නේද හිතනවා අපේ මෙච්චර උදව් කරපු ආනාපානේ අමාරියෙන් හොයාගත්ත ආනාපානේ නැති වෙනවා කියලා ඒගොල්ලෝ බොහොම ලොකු සැකයකට පත් වෙනවා. දැන් මේ මම මේ කියන කතාව මේට අවුරුදු 30කට විතර ඉස්සර බැලුවා නම් කිසිම තැනක කිසි කෙනෙක් කියලා දෙන්නේ නැහැ. මං හිතන්නේ 79 හරි 80 හරි මම ගියානි ඉල්ලඹ. ඒ දවස්වල මේ කොල්ල භාවනා කරන තියා හාමුදුරුවත් භාවනා කරන තිය කාලයක්. මම මේ ගිනියන්නේ අමතකලේ ඕගොල්ලන්ගේ 79 80 වෙනකොට. මං යනකොට නිල්ලඹ ඉන්නේ සුද්ධෝ විතරයි. හැබැයි මට ජොලි වැඩි. يعني සුද්ධොත් එක භාවනා කරනවා මේ අපි සාමාන්‍යයෙන් දැන් උනා සුදු ආමරට බුදු ආමරන්ට එහා තියලානේ සලකන්නේ සුදු ආමරණ දානයක් එහෙම දුන්නා නම් ඒ වෙලාවෙම තැහි පිං හම්බෙනවා කියලා ඉතින් මා සුද්ධොත් එක භාවනා ආදී ආඩම්බරය බෑමට එච්චර ඉංග්‍රීසි එච්චර බෑ ටිකක් සාමාන්‍ය සුද්ධෙන් මරා ගන්න සයිස් එකට පුළුවන් ඉන් එහාට බෑ ඉතින් එහෙම ඉඳද්දී මේ කට්ටිය භාවනා කරන ඒගොල්ලෝ කතා කරන මම කළු එක මන් දන්නේ මං ඉතින් ගලක් උඩ ඉඳගෙන භාවනා කරනවා ඒ එතන උගන්නන එක්කන එදා පැවිදි වෙච්ච කෙනෙක් ජර්මන් කාරේ ආලෝක හමුදු කියලා මයි ළඟට ඇවිල්ලා කිව්වා ගොඩින් වන්ත යනකොට කිව්වා මේ ලංකාවෙන් අපි කවුරු හරි ඉන්නවා නම් පුළුවන් තරම් සලකන්න කියලා ඔයා විතරයි මේ මුළු පරිශ්‍රයේට මේ ඉන්නේ මට සන්තෝසයි මේ භාවනා කරන මේ කමට හන්දිල්ලක් මොකක්වත් සුද්ධ කිල්ලක් නැහැ මොකද්ද කරන භාවනා කියලා මට වසවිලියජාවක් ආවා මට කියන්න තේරෙන්නේ නැහැ අර මොන මොකද්ද කියන්න තේරෙන්නේ නැහැ මොකක්වත් නැහැ දැන් මම ඈත මෑත බලලා මං කො හුස්ම ගන්න එක බලනවායි කියලා කරලම තිබුණේ නැහැ මොනක්වත් දන්නේ නැහැ ආ හොඳයි නේ ඒක ෂොක් දැන් මං හිතුවා මේ සමාව මතු කරලා දෙන්න ඉතින් එහෙම බලාගෙන මොකද වෙන්නේ කිව්වා මට තිබුණ රෙඩි අමාරුයි මේ කොහොම කියන්නද මේක දැන් මේ ඉතින් මං කිව්වා මෙහෙම ටිකක් වෙලා හිනකොට නිින්ද යන ගතියක් නෝ. හරි වටිනවනේ කියලා මී යකා කියනවා. දැන් මං දන්නවා සුද්දමාව වන්දනවයි කියලා. ඒ එයාට කියලා ගියේ මේ. ඉතින් මං කෝ මං දන්නේ බෙල්ල නිකන් සාක්කුවේ දාගෙන භාවනාව යනවා. නැගිටට පස්සේ තේරෙනවා බෙල්ලේ අමාරුයි මොයි මේ. ඉතින් මං ඇස්වාගෙන ඉන්න නිසා මට ඉතින් අනික් කාටවත් පේන්නේ නැහැ කියලා. භාවනා කරනට දිවත් දික් කරන බෙල්ලත් කරිය දාගෙන ඉතින් මේ මනුස්සයා ඉන්නේ ඒ ලෝකෙනේ ඉතින් භාගන ඉන්න කරන් තේරෙන ඉතින් මං හිතුවෙත් එහෙම තමයි. සුද්ධ කතාවල කියනවා ඒක හරි වටනවා කියලා මං හිමීට ෂේප් වුණා ප්‍රශ්න දෙකයි උත්තර දෙකම මට ලකුණු ලැබුණා මං දන්න දෙකම වැරදි කියලා. මට ආනපාන තේරෙන්නේ නැහැ. මං ඉතින් ඔක කිව්වේ නැහැ කාටවත් කරව බණ හිටිය කියන්න කෙනෙක් නැහැ මේ හැම කතා කරන ගේදක් තිබුණේ නැහැ. ඊට පස්සේ අවුරුද්දකට දෙකකට පස්සේ ඥාන රාම ස්වාමීන් වහන්සේගේ සත්‍යවිසුද්ධි සහ විදර්ශනා ඥාන කියන පොතේ කවුරක්වත් නැහැ ගුරුවරයෙක් මොකුත් නැහැ අහම්බෙන් මට පොත අහම්බෙලා මම මේක කියුවා. කියුණුට ලොකු ස්වාමීන් වහන්සේ කියනවා හුස්මේ ඉස්සල්ලාම ගොරෝසු අවස්ථාව හම්බෙනවා. ඊට පස්සේ මධ්‍යම අවස්ථාව හම්බෙනවා තුන්වෙනි අවස්ථාව වෙනකොට තේරෙන්නේ නැහැ. භාවනා දියුණු වෙන්න අරමුණු තුනී වෙනවා. ගොරෝසු ආනාපානේ ඕලාරික ආනාපානේ සුකුම ආනාපානේ සූක්ෂම ආනාපානේ සුකුමතර ආනාපානේ නොතේරෙන මට්ටමේ ආනාපානේ දැම්මට මේකත් අර සුද්ධ කියපේ වගේ තුන්වෙනි කාරණාව ආනපන නොපෙන්නේ කොහොඳයි. ඉතින් කොහොඳ මේක ප්‍රතිපදාවක් හදාගන්නේ? කොහොඳ මේකෙන් ප්‍රතිපදාවක් හදාගන්නේ? කමක් නැහැ ඉතින් තේරෙන්නේ නැති නිසා ඔහෙ ඉතින් කරගෙන ගියා. ගිහිල්ලි වල වෙලා මම පැවිදි වෙලා අපේ පැවිදි ශිෂ්‍යයන්ට විනය පොත කියලා දෙනකොට තුන්වෙනි පරාජිකාවේ එක තැනක මේ සිද්ධිය සම්බන්ධ වෙනවා. ඒක අමෝර සිද්ධියක්. ඒ සිද්ධියේදී උළු බේර ගන්න බුදුරජාණන් වහන්සේ කරන්නේ ආනාපාන සති භාවනාව උගන්වනවා. මේ සීළු අංග විකල ඔය අංජ බජල් ඔක්කොම නැති වෙන භාවනාව ආනාපානයි. අනික හැම භාවනාවකම උළුව ක්‍රේල් වෙනවා. මොකක් හරි අංජ බජල් යනවා. අදාළ උරුම කෙනාට ඒක හරියනවා. භාවනා ක්‍රම නරකක් නෙවෙයි. නමුත් මොකක් හරි විලෝපනයක් දෙනවා. ආනාපානේ මොකක්වත් නැහැ. ඒකෙදි කතා කරලා කියනවා ආනාපානෙ දියුණු වෙනවා නම් සතිය දියුණු වෙනවා නම් එන්නේ ආනාපානෙ ගෙවෙනවා එන්නේ ආනාපානෙ නැති වෙනවා කියලා
උදාහරණයකට දෙනවා ගාන්ටාරයකට ගැහුවට පස්සේ ඒක සද්දේ ඉවර වෙනකන් ආණ්ඩේ කියලා. අපි පල්ලියේ ගාන්ටාර ගන්න පන්සලේ වහන්ටාර ගන්නව දන්නවනේ. ඒ ගාන්ටාරේ සද්දේ ඉවර වෙනකන් ආණ්ඩේ කියලා. තියෙනද පත්‍රේ තියෙනවද? ඕම් බලන්න අපේ කොල්ලගේ වැඩ. ගහපිය එක. දෙවෙනි සැරේ වැඩි වෙලාවක් අහන්න පුළුවන් වගේ කියලා අදහසක් ආවේ නැද්ද? ඉස්සලට වැඩිය ඒ එකක් මේ කොල්ලට පුරුදු වෙන නිසා ඌගේ පුරුදුකතිය නිසාත් හරි ගියා. දෙක දැන් යන්නේ අහන්නනේ, ගෙවෙන හැටි බලන්නනේ. එතකොට වැඩි වෙලාවක් පේනවා. ඉතින් අපි සතිපාසලේ පැය කමාරක් ඇතුළත පොඩි ළමයින්ට මේක කරලා පෙන්නනවා. පුතේ සද්දේ අහලා ඉවර වෙන හැටි බලපන්. කොතනින්ද සද්ද ඉවර වෙන්නේ? අනේ පොඩි උන් ගිරව් කතා කරන වගේ තොරතුරු දෙනවා. මෙතන ඉන්න නාගි නාගිච්චන් ඒ හෙට උදේ වෙනකන් අහන්න එකෙකුට උත්තරයක් දී ගන්න බෑ. මොකද කවදාකවත් එහෙම දෙයක් මේ කමටහනක් භාවනාවක් අනිත්‍යයක් ත්‍රිලක්ෂණයක් උකේ නැහැ. ඉතින් නෙමෙයි නේ මොනවා කරන්නේ නාකියොමට කන් ඇහෙන්නේ නැතිකම තියෙන කන් ලංකාවට කන් ලාවට නෑන්නේ. සාමාන්‍ය එක හැටි ලංකාවේ. එහෙම නැත්නම් මේ ළමයා ගැහුවේ නැනේ හයියෙන්. ඒකට ගහන්න ඕනේ ඒ කියන එකයි ඔළුවට තමයි. හොඳටම තේරෙනවා ඒකවල. මේකයි භාවනාව කියන්නේ. මේක තමයි ලෝකේ තියෙන සියලුම කරදර නැතිකරන සද්දයක් දෙන්න, සද්දෙට හිත තියන්න. ඒකෝට මේ සද්දෙ හිත තියාගෙනකොට අතීත කරදර නැහැ, අනාගත කරදර නැහැ, gedare ඉන්න හරකා බාන රත්තරන් මිනිමුතු නැහැ. ඒ නිසා මේ සද්දෙ අහගෙන ඉන්නවා. ඒක ගරු කරලා සද්ද ඉවර වෙනවා නම් දැන් ඒකට උදව් කරපො සද්දෙත් නැති වෙච්චාම දැන් මොකද වෙන්නේ? අනිශ්චිතෝ. නිශ්චය කරගත්තු වස්තුව එයා කෘත්‍යයක් ඉෂ්ට කරනවා වගේ වල් දොරලා පියම් පසුම් ඔක්කොම අතාරිනු. මේ සද්දෙට හිත තියලා. ඒ සද්දෙ ක්‍රමයෙන් ගෙවෙනවා. ඒ සද්දෙ ගෙවන්න අපි මේ සල්ලි ගෙවල නැහැ නේ. ඔච්චරයි හුස්ම කියන්නේ. ඕනම කෙනෙක් හුස්ම දිහා බලයින්ට එන්නේ 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 ගෙවෙනවා. ඒකට ආයේ මේ පිරිමි වෙන්න ඕනේ, ගෑනු වෙන්න ඕනේ, උපසම්පදා වෙන්න ඕනේ, පැවිදි වෙන්න ඕනේ, සියන්නිකාය වෙන්න ඕනේ, රාමඤ්ඤනිකයි ඒ බයිලා නෑ. ඒ මොකක්වත් නෑ. හොඳට අහගෙන හිටියොත් ගෙවෙනවා. කිසිම කෙනෙක් එහෙම දෙයක් මේ හුස්ම දිහා අවුරුදු ගණන් බල්ලා හරි වාර්තා කරලා තියෙනවද කියලා බලන්න. ඉතිහාසෙවත් කොහෙ හරි. බුදුරජාණන්තේ කොහොමද වාර්තා කරන්නේ? දීගං ආසසන්තෝ දීගං අස්සසාමීති පජානාති. මහන්නේ හුස්ම බලනකොට දීර්ඝ හුස්මක් වැටෙනවා. ඊට පස්සේ රස්සං වාසසන්තෝ රස්සං අස්සසාමීති පජානාති. හුස්මේ ඉන්නේ රස්ස වෙනවා, කෙටි වෙනවා. දීර්ඝව වෙනවා කියලා කියන්නේ හිත ඇවිස්සලා තියෙන වෙලාව. හිත සමාධිගත වෙනකොට මේ කෙටි වෙනවා. ඉතින් මේක මේ භාවනාවේ දියුණුවක්. මේ තියෙද්දි සතිය තියෙනවා. මේකයි කරන්න ඕනේ කියන එක කොහොමද කියලා දෙන්නේ? දැන්වත් මට පැයකට වැඩි වෙලා ගිහිල්ලා තියෙනවා. ඒත් මන් දන්නේ නැහැ මං කියන අදහස සංනිවේදනය වෙනවද කියලා. සංනිවේදනය නොවුනත් කමක් නැහැ. අනිත් දවසේ භාවනා කරනකොට මේ එnde end 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 හුස්ම විකාරකටපත් වෙනවා, විපරිණාමයකටපත් වෙනවා, අනිත්‍යයටපත් වෙනවා, නොපෙනී යනවා. ඒ එnde end 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 සතිය වැඩි කරගෙන බලන්න හිටියොත් හරියට ඒකටම නිච්චර දීලා බලනවා වගේ, කන් නොත්තු කරලා බලනවා වගේ, අපේ සතිය කොච්චර ඉක්මනට තප්පර දෙකකින් වැඩිද කියලා බලන්න. එnde ende ende සද්දේ අහන්න නම් අනෙක් සද්ද ඔක්කොම පැත්තකට දාලා මේ සද්දේ දිහා පුදුමාකාර නිකන් ඈතින් ඈතට එන ආතන්තරව දිහා බලා ඉන්නා වගේ ඇස් කරවිල වෙනකම් බලන්න ඉන්න පුළුවන්. එතකොට ඒ අරමුණ කෘත්‍ය සිද්ධ කරනවා. සද්ද නිසා අතීත නාගත හිතුවේ නැති වෙනවා. තද්දෙනිතා අනුන් පිළිබඳව අදහස් නැති වෙනවා. මම දැන් මෙතන අහනවා කියන සද්දෙට එනවා. මේ සද්දෙ ගෙවෙන හැටි බලන එකයි මෙයාගේ දැන් අමුණුව ගන්න එක, අවුල ගන්න එක සිද්ධ වෙනවා සද්දෙට හිත දැමීමෙන්. හරි සත්‍ය පිහිටියා. මේ සද්දෙ ගෙවෙන හැටි දිගට බලන හිටියොත් ඒ තප්පර දෙක තුන ඇතුළත සතිය වර්ධනය
තීවුණු භාවය, තීක්ෂණ භාවය මනුස්ස හිතකට හිතා ගන්න බැරි තරම්. නමුත් යෝගාවචර හිතන්නේ සතිය කැඩිලා අරමුණ නැති වුණා, සමාධිය නැති වුණා, බලන්නකෝ ඉතින් දැන් යණේනමක් නැති වුණා, තරුංගලේ නූල කඩලා ගියා, බොක්කේ ඉඳදීම පෙකිනෙවෙද කඩලා ගියා. ඉතින් අනේ කොහොමද දැන් කමටහන් සුද්ධ කරන්න කියලා අර වෙච්ච සිද්ධ වෙනදී උත්තරේ ප්‍රශ්නයක් කරගන්න. අහගෙන ඉන්න මෙතෙන් ඉන්න හැමදාම එන්නේ එකට, හැමදාම ওই ධර්ම සාකච්ඡා වෙනවා. කවදාකවත් කෙනෙක් මේක මේ බුදුන් බලාපොරොත්තු වෙච්ච විදිහට උපසීවමානක බලාපොරොත්තු වෙච්ච විදිහට මේ ගෙවි යෑමයි බලන්න තියෙන්නේ. ආනපානෙ නෙවෙයි. ආනපානෙ බලලයිපයි ගෙවීම බලන්න. ඒ නිසා ඔබ 100-200ක් ආනපානෙ නිවන වගේම ගනි. එනේන හුස්ම නැත්තං එන්නේන හුස්ම ක්‍රමයෙන් ගෙවෙන හැටි බලන්න අරගත්තොත් අපි ආනාපානෙට ප්‍රේම කරනවද වෛර කරනවද? අනේ මගේ මේක කියලා අරගෙන සාක්කුව දා ගන්නවද? නැත්නම් අනේ මූට කොච්චර ප්‍රේම කරත් මේක පැදුරටත් නොකිය පැල්ල යනවා. ඒතර මොකද වෙන්නේ මේ හිතට මේ මනාපමනාප දෙකට? ආගිය අතක් හොයන්නේ නැහැ. රුචි අරුචිකම් වලට මොකද වෙන්නේ? ආගිය අතක් මේ රුචි අරුචිකම් ඇතිකරන්න අපි නොදන්නා කල්ප කෝටි ගාණක් මේ හිත දූෂණය කරගෙන රුචි අරුචිකම් ඇති කරගෙන තියෙනවා. අපි අම්මල තාත්තලා මේව පොවනවා අපට. නොතික නැතිකරන්න හරියට මං කියන්නේ කාරණාව දැනගත්තොත් එච්චර වෙලා යන්නේ නැහැ. ඒකද අපි බලාපොරොත්තු වෙන්නේ මෙතන මේ පරියන්කයක් කරලා. ඒකද අපි බලාපොරොත්තු වෙන්නේ මේ සක්මනක් කරලා. ඒකද අපි බලාපොරොත්තු වෙන්නේ දත්මන්තින කොට සත්‍යමත් වෙලා. ඒකද අපි බලාපොරොත්තු වෙන්නේ නාන කොට සත්‍යමත් වෙලා. ඒකද අපි බලාපොරොත්තු වෙන්නේ කැම කන කොට මේ එනින රස අනික් රසයේ ප්‍රතිස්ථාපනය කරන. පියවරක් తీරුණොත් ඒ පියවර ඉවරයි. මේ පියවර తీරුණොත් අර ඉවරයි. දැන් අපි කොච්චර ආසද තබන පීවර බලන්නමත් ගෙවෙන පීවර බලන්න යන්නත් එපා වැටෙනවා කලන්තේ දානවා මේ පීවරත් තබනකොට අනිත් පීවරට මොකද වෙන්නේ කියලා බලන්න ගියොත් පුදුමාකාර අවුලකටපත් වෙනවා ඉතින් අපි ඕක පොඩි උണ്ട് කියලා දෙනවා ඔයා බලන්න ඇවිදින හැම වෙලාවෙම තනි කකුලෙන් ඉන්නේ මේක තියෙනකොටම අරක යනවා මේක තියෙන එතකොට පොඩි කාට හිතනවා යකෝ මේක බලනකොට වම් කකුල කියලා කියනෝනේ දකුණ දන්නේ නැහැ දකුණ කිව්වොනේ වම් දන්නේ නැහැ ඉතින් මේක මේ කාරණාව දකින්න දන්නේ නැති කැලලටනේ හිත දාන්න ඕනේ දන්න දේවල් වල හිත දෙමින් තමයි කුණු අරප කියන්නේ ඒක තමයි අධ්‍යාපනය කියන්නේ ඒක තමයි මනුස්සයා විනාශ කරපු දේ තාම දන්නේ නැති විදිහක් ඉන්නවා මේ ධර්මයේ තියෙන්නේ නොදන්න කැලලේ දන්න දේ හොඳට සතිය පිහිටලා දන්න දේ හොඳට සමාධිය පිහිටලා දන්න අරමුණ හොඳට අල්ලගෙන බලන්නේ මොකටද මේක ගෙවෙන හැටි. ඉවුරට පදිනකන් අල්ල ගන්නවා. එයාට ගිය ගමන් අතහැරියා පැන්නා. ඉතින් මේ ටික කියලා දෙන්න මේ නැත්තම් මේකට අවධානය යොමු කරන්න මං හරි අසරණ තත්යකටපත් වෙන්න ඉඩ තිබුණා. දවල් ඒ කමටහන් වාර්තා ටික මං නා හිටියානවා. ඒක තමයි දෙනේ කියලා තුනේ ඉන්දෙන් ආනපන කිවිල යනවා. කිවිල ආනපන නිදිමත වගේ එකක් එනවා. මන්ට එපා වීමක් වගේ එනවා. විහිසකර තත්යක් එනවා කියලා හරි වැරදි හරි වාර්තා කරන්න කීප දෙනෙක් හිටියා. එතකොට මට නිකන් ඇඟට පණ එනවා වගේ ලේ වුණන ගතියක් එනවා. මොකද සමහරෙක් මේක තේරුම් ගන්නේ. ඒගොල්ලත් ඔයගොල්ලෝනේ මේක තේරුම් ගන්න තියෙන්නේ මම කියලා නෙවෙයිනි. මම දුන්නේ කමඩහනක් විතරනේ. මේ පටිගත කරපු ධර්මදේශනාවේ උගුල්ලතෙන් කියනට උගුල්ලන්ට තේරෙනවනේ මේ තේරුම් ගත්ත මිනිස්සයා මේ නිවන් දකලා රැස් වීදලා මේ බුදු රැස් වීදෙන මිනිසෙක් නෙමෙයි අපි වගේම කුසියම්ම කෙනෙක් අපි වගේම ගොවියෙක් අපි වගේම මිනිස්සෙක් ඉතින් එයා දකිනවා එයා එක වාර්තා කරනවා කිසිවක් නොකිසිවක් වටපත් කරගන්නේ නැහැ දෙයක් නොවන දැනපත් වෙන හැටි දෙයක් කරගෙන ඕනේ නොද කිසිවක් කරගෙන ඕනේ නොකිසිවක් වටපත් වෙන එයා නොකිසිවකින් බානවා පටන් අරගන්න බෑ. කිසිවකින් පටන් අරගන්න විපස්සනා කරනකොට කරන්නේ මේ භාවනාව අල්ලා ගැනීමට, සතිය අල්ලා ගැනීමට, සමාධිය අතා ගැනීමට, අප්‍රමාදී අල්ලා ගැනීමට හේතු වෙච්ච අරමුණ ගෙවි ගෙවි යන හැටි බලන්න. ක්ෂය වෙනවා බලන්න. වැය වෙනවා බලන්න. නිරුද්ධ වෙනවා බලන්න. පටිනිස්සජ්ජනේ බලන්න. ඉතින් මේක අපේ සම්ප්‍රදායික කෙනෙකුට කියනවා නම් තමන් කුසින් වදාගත්ත දරුවා අත උඩ මිය යනවා බලනවා. බුදු අම්මෝ බන්නට ඕවා කියන්නත් එපයි. තමන් කුසින් වදාගත්ත දරුවා
තමන්ගේ අතේ පණ යනවා. ඒක තමයි කිසා ගෞතමිට උනේ. එයා කිව්වේ මේ දරුවන්ට පණ තියෙනවා බේත් දෙන්න. අයියෝ බොහොම ලේසි වැඩක් තියෙන බේත් දෙන්නම්. ඒකට මොකද්ද මේ? අබ මිටක් ගේන්නකෝ නංගි. ඉතින් හිතා ගන්නකෝ පළවෙනි බබාම මැරිලා මේ බුදු කෙනෙක් කියන අබ මිටකින් සනීප කරන්නම් කියලා යනකොට කොච්චර වේගෙන් යන්නද අබ මිටක් යන ඉක්මනට යන්න. එන්න බුදුහාමුදුරේ යන්න ඉස්සලා බුදුනක පොඩ්ඩක් නංගි මේ මැරිචි නැති ගෙදරකින් ඈ. අබ මිට ගන්න ඕනේ මැරිචන. ඉතින් කියනවා දුක කියලා අනේ බලන්න මේ දරුවා පණ ගන්න පුළුවන් අබ මිටක් දෙන්න උදි මිනිහ දෙන්නම්කෝ බිටක් නෙවෙයි කිලෝ එකක් දෙන්නම්කෝ. මේ මේ මට පොඩ්ඩක් අහන්න කවුරුත් මැරිලා නැද අනේ පිස්සු කතා කරන මේ ඊයේ තමයි මිනිස්සුවේ. දැන් එහෙම නැත්තම් මේකෙක් මැරෙමින් ඉන්නවා ගේ ඇතුලේ. සුවාසය අදිනවා. එහෙම නැත්තම් මේ තුන් මාසේ දාන දීලා ආවේ කියලා මට මේ අම්මන්ට තේින්න පටන් ගත්තා මරණේ 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 බලනකොට අන්තිමට තේරුණා මේ දරුවටත් කෙල වෙලා. පිලිගත්තේ නැහැ. පිලිගත්තේ නැහැ. ඒ වෙලාවේ සෝනට දාලා මලකුණ දාලා කිව්වා ස්වාමීන් වහන්සේ දරුවා ගැන පැත්තක තියන්න මාව බේරගන්නී කියලා. අපිට පුළුවන් ද අපේ මේ හදාගත්ත ධර්ම කොටස් දරුවා එහෙම නැත්නම් අපේ නව නිර්මාණ ශිල්ප අපේ ප්‍රගතිය අපේ ප්‍රගමනයේ මේ සේරම මේ බලබලා වියකිලා යන හැටි බලන්න. දෙන්නෙක් එකතුලා කරටක් දාගෙන කරන්න පුළුවන් ද කියලා බලන්න. යාළුවන් හිත මිත්‍රයන් ප්‍රියයන් මැද ඔයගේ කතාවක් කරන්න පුළුවන් ද කියලා බලන්න. අපි මෙතෙක් කල් කියලා තියෙන කවදා හරි තන කාට හරි ප්‍රියමනාපෙන් අනුකම්පාවෙන් ඔහොම දෙයක් උගන්වලා තියෙනවද කියලා බලන්න. නැ මේකට මම බැනුම් ඇහුවා ඒ සතිය ඉගෙන ගන්න කාලේ ධම්මික හාමුදුරන්ගෙන් තුපි වගේ වසල જાතියක් නැහැ ලෝකෙම මෙච්චර වටින ධර්මයක් දීලා තියෙද්දි එක එකක්වත් දන්නේත් නැහැ කියලා දෙන්නේ මේ එකතු කරනවා රැස් කරනවා පිං කරනවා සංස්කාර රැස් කරන එක තමයි කරන්නේ. බී සංකාරා දුක්ඛා කියලා තියෙද්දි පිං කිරීමේ කලාවක් කවද බුද්ධ ආගමකට පිළිකාවක් ඇති කළාද කියලා දන්නේ නැහැ. බුදුජානන් වහන්සේලා දේශනා කරන්නේ සබ්බ පාපතා කරන්න පවුණු කර හිටපන් කියලා. අපි පින් කරන එක ඉස්සරහින් තියාගන්න. බුදුජානන් වහන්සේ කියන්නේ මේ අසත්පුරුෂයන්ගෙන් අයින් වෙයන්. එතකොට සත්පුරුෂය ලැබෙයි. අනේ අපි කියන බලන්නකෝ මෙච්චර ලෝකෙ ඉන්න අපිට සත්පුරුෂයෙක් හම්බුනේ නැණි මං කියන්නේ මේ කලඳකට මං ඡාඩියකට වගේ ප්‍රතිවාපයකටවත් සත්පුරුෂයෙක් නැණි අසත්පුරුෂුත් එක්ක ඉන්නකම් කවදාකවත් හම්බ වෙන්නේ නැහැ. අසත්පුරුෂෙත් එක්ක ඉන්නේ අසත්පුරුෂෙගේ තියෙන අසත්පුරුෂ කවුරුද අපේ තියෙන නොකෑමන දහපතුරා ජඩ පෙරිත ගතියට ධර්මයේ මෙච්චර තියේදී සත්පුරුෂෙ මෙච්චර ඉඳදී අපිට ඒගොල්ලත් එක්ක ගමනක් නැහැ. ඉතින් ඒකල කියනවා අනේ මම මේ දන් දීලා අනේ සිල් ලැකලමට අසත්පුරුෂ සංසේවණින් අයින් වේවා කියලා ඒගොල්ල යන්නේම අසත්පුරුෂෙ මැදට. මේ සන්ලයිට් දාලා හොදලා සන්ලක්ස් ගාලා හොදලා කක්කවලට බහිනු ආයතනය. ආය කියන බයින දෙයක් නැහැ සන්ලයිට් කියලා තියෙනවනේ. ආය බැලලා ආය හොදනවා ආය දාන. ඉතින් ඒ වාගේ දෙයකදී මේ උපසීව මානවකයට අහන්ඳ යම් අරමුණක එල්ලිලා බදාගෙන ඒ අරමුණ මේ අතහැරීමෙන් එගඩ වෙන ක්‍රමයේ කියලා දෙන්න කියනද ඒ අහන ප්‍රශ්නේ ව්‍යාකරණේ ඒ අහන ප්‍රශ්නේ ප්‍රශ්න කරන ස්වභාවය දිහා බලනකොට පේනවා ඒක හිතින් අහන්නේ බුදුරජාණන්සේ දන්නවා මේ සංසාර කියන එක ඇති වෙන්න සංසාර බය කියන එක ඇති වෙන්න දැකපු කෙනෙක් මේ. ඇත්තටම සංසාරයෙන් ගැලවෙන්න හදන. අපි එහෙම නෙවෙයි අපි මේ ආංශික විදියට සංසාරය අතහැරලා ආන්තික විදියට මේ කරන්න හදනවානේ. ගැලලා තියාගෙන. ඉතීතකල් කක්ක ටිකක් තියෙනවා. බුදුරජාණන්සේ සඳහන් කරන මේ අසුචි මූත්‍රායි ඉතාම සුළු ප්‍රදේශයක් තිබත් ගන්ධස්තරයි. ඉතාම සුළු ප්‍රදේශයක ඉබත් ආසාදනය කරන සුළුයි. ඒ වගේ කෙලස් පිළිබඳ හෝ ප්‍රියං පසුං කියන මේ ප්‍රිය වස්තුන්ට පුතුන් කියන දේවල් වලට ප්‍රිය කරන තාක්කල් පින්කම් කරන්න පුළුවන් දාන දෙන්න පුළුවන් මොනවද කියන්නේ සංස්කාර රැස් කරන්න පුළුවන්. හැබැයි පුතෝ නිවනට යන්න නම් ওই රැස් කරගත්ත දේ එහෙම නැත්නම් එකතු කරපු දේ මයි බාධාව කියලා තේරුම් ගන්න වෙනවා. ඉතාර බැඳපු නැති පැවිදි වෙලා ඉන්න මට මේවා කරන්න පුළුවන් වුණාට ඕගොල්ලෝ ගෙවල් වලට එමි කියලා කිව්වොත් මොන වගේ ජංජාලියක් වෙයිද? ඌ ආහන්න ද අම්මලා ගියේ මේ Nissan වණේට කියලා ගල් ගහයි. අපිටත් ගල් ගහයි. මම ඉතින් බණ කියනකොට බණ මේ දොරවල් ඔක්කොම වහලා තියෙන්නේ කියලා. මොකද නැත්තම් ෂුවර් නැහෙනේ. ඌල මෙතෙක් කල් අහපු බණ જાති නෙවෙයිනේ මේකේ තියෙන්නේ. හැබැයි අවුරුදු 60ක් ගිහිල්ලා තියෙනවා මේක.
මේ Nissan වනේ 60ට කිට්ටු කරනවා දැන්. කවුරුත් ගල් ගහලා නැහැ. බුදුජානන්සේගේ සුවිශේෂී ආශිර්වාද තියෙනවා. පැහැදිලිවම කියනවා. පැහැදිලිවම කියනවා අල්ලපන් යමක් ඒ කෘත්‍ය හමාර වෙච්චාම ඒක විසිකරන්න බලාගෙන. එහෙම නැත්නම් අපි කියනවා ප්‍රයෝජනේ සලකලා කියලා. එහෙම නැත්නම් කියනවා අර පරිමේසම් දායකෝ මේක අල්ලපන්. සුඛෝපභෝගී වස්තු කියලා කියන්නේ ඕන හෝ වේවා නැති හෝ වේවා රැස් කරන. අද මල්ටි බිලියන් කම්පැනිලි සොලින් කරන්නේ විලඳ ප්‍රචාර වලින් කරන්නේ අධ්‍යාපනයෙන් කරන්නේ සෞඛ්‍යයෙන් කරන්නේ දේශපාලන විද්‍යාවෙන් කරන්නේ සමාජ විද්‍යාවෙන් කරන්නේ මේ රැස් කරන හැටි කියලා දෙනවා. අනේ අපි දරුවන්ට යන කල දසාව පොඩ්ඩක් හිතන්න. මේ වගේ අමන දෙමව්පියෝ ඉන්න රටක දරුවන්ට මෙව්ව පුරුදු කරනකොට උන් කොහෙන් එන්නේද? ඒක නිසා එකක් විශ්වාසයි. මොකද්ද? හැම දරුවෙක්ම දෙමව්පියන්ට වෛර කරන. දැනගෙන නෙවෙයි ඒ දරුවන්ට තේරෙනවා කොච්චර සුන්දර උප්පත්තියක්ද අපි ලැබුවේ. දැන් අපි අර උඩා හොරියල්චි බැල්ලිට පැටියෙක් හම්බෙලා හිටියා. අනේ මුල් දිගේ කොස්සටේ වගේ හුද්දට කිරි බීලා අනික් පැටියා මැරිලාද කො. දැන් අර බැල්ලි හොරි දීලා කිරි දීලා දැන් බැල්ලි පැටියෙක් නෑ හොරි ටිකක් තියෙනවා. අර අම්මගේ තනේට රිංගගෙන අර හොරි ඇසි බුචු බුචු ගාලා කිරි බොනකොට හිතෙනවා මේ දරුවා මේ පැටියා හිටන්ද මැරලා යනවා. මේ අම්මගෙන් කිරි බිව්වට මුළු හැම පුරාම හොරි ගඳ කොහොමදද? ඒ කියන්නේ හොරි ඇදි අම්මා ඇසුරු කරත් සොරි කියන්න දෙයක් නැහැ, හොරි තමයි. ඒ කියන්නේ අපි මේ හම්බ කරගත්ත දේ ඒ පිළිබඳව, එහෙම නැත්නම් මේ පියන් පුතුන් ගවන් ඒ වගේ දේවල් පිළිබඳව මේ තියෙන සම්බන්ධතාවය කරන්නයි අපි මේ ගිහිගේ අතහැරලා මේක ඉන්න ගමන් හොඳට අරමුණක් අරගෙන සතිය වඩන්න. හොඳට අරමුණක් කරගෙන සමාධිය වඩන්න. හැබැයි මේ සමාධිය පාවිච්චි කරන්න ඒ සතිය වැඩි වීමට උදව් වෙච්ච අරමුණ වෙනස් වෙ නැහැටි. විපරිණාමයටපත් වෙ නැටි හුත්වා අභාවතාවය කියන එක ඇතුව නැති වෙ නැහැටි. ඒකනේ මේ 18ක්ද කොහෙද අද තිබුණා චෝදනා පත්‍රය. ඒ නැතිවීම චෝදනාවක් කරගෙන ප්‍රශ්නයක් කරගෙන මම ලිව්වට තරහකටවත් හෙට ලියන්න එපයි කියනකවත් නෙවෙයි අපේ චින්තනයේ හැටි. ඒතුළු උපසීයමානවකට හිතනද යමක් නිශ්චය කරගෙන අරමුණු කරගෙන සමාධියකට ආවට පස්සේ අරමුණු කරපු වස්තුයේම අනිත්‍ය දකිමින් දුක දකිමින් අනාත්මය දකිමින් යනකොට අපි මේ කයට මොනව වේද? අපි මේ හිතට මොනව වේද? ප්‍රේමයෙන් තන වඩා ගත්ත මේ හිත මේ කය අතීම කුණු වෙලා යනවා. ඉතින් ඒකට පිස්සු වැදෙනවා කියන කාණ්ඩ දෙයක් යප්පා. භාවනා කරන සෑහෙන කාණ්ඩ පිස්සු වැදෙනවා. ඇදු නැත්තම් තමයි මට අප්සෙට්. මට පිස්සු වැදෙනවා ඒකට. කවුරු කියන භාවනා හොඳට යනවා කියලා මම දන්නවා ෂුවර් බොරු යන්නේ පිස්සු. හොඳට දැක්කනම් සමාධිය සතිය ආපු ගමන් මේ අරමුණු කරපු වස්තු කුණු වෙන්න පටන් ගන්නවා. එහෙනම් දැන් විපරිණාමයටපත් වෙනවා. ඉතින් ඒක දකින්ද මේ ආත්මෙ පින් කරලා මදි. ඒක ගිය ආත්මෙන් ගේන්න ඕනේ. මේ වන්දෝත්සාහය කරන්න කියනවා නෙමෙයි. අඩු ගානේ සුතමේ ඥානෙ මේක දකින්න අඩු ගානේ චින්තාමේ වශයෙන් බලන්න බුද්ධෝත්පාද කාලයක හම්බෙන්නේ මේ සුවිශේෂී විපස්සනාවේ විශේෂත්වය තමයි මේ කෙලෙස් අඩු කිරීමට සතිය වැඩි කිරීම සමාධිය වැඩි කිරීමට අප්‍රමාද වැඩි කිරීමට ගත්ත අරමුණ දැක දැක දැන දැන නොකිසිවක් බවටපත් වීම අමාරු නෑ. අපිව බැලුවේ නැති වුණාට පේන්නේ ඕක තමයි ලෝකේ. ඉර බහිනවා කියන්නේ ඕක තමයි. හඳ බහිනවා කියන්නේ ඕක තමයි. කෙස් පැහිනවා කියන්නේ ඕක තමයි. හම රැලි වැටෙනවා කියන්නේ ඕක තමයි. ඕකට ජැක් ගහලා කුණ්‍ය ගහලා මොනවා කරුවත් හරියන්නේ නැහැ. කට්ටිය දෑයෙන්න හිත කළු කරනවා. මුණ දිහා බලන පේනවා දාහන් ලෑල්ල වගේ රැලි වැටිලා. හැබැයි ඉස කලු කරගෙන ඉන්නවා. එහෙම බෑනේ සෝංශ රස්සාව කරනකොට ඉතින් ඔෆිස් වල එහෙම කරන්න බෑනේ කියලා. අපිට ප්‍රශ්නයක් නෑ කොණ්ඩේ කපුවට පස්සේ. තට්ට ගෑවට පස්සේ මම අද උදේ කරපු වැඩවලදී ඉස බා ගන්න බැරුව මට ලැජ්ජාය වගේ හිටියේ. වැදගත්තු කීප දිනක්ම හම්බුණා. දැන් ඕගොල්ලෝ හම්බෙන්නේ නේ මම ඇඳයි කොට රැවුල බාගෙන දැන් මම කොච්චර ඉලන්දාරිය වගේ ඉන්නවද කියලා. hair style උත් නැ ඩයි දාන්නෙත් නැ පුන්න පුත්‍රයන්න්ට අපිට තිර තින දාය ආදී. ඒක නිසා ඒ ගන්න අරමුණේ කෘත්‍ය මොකද්ද කියලා දැනගෙන, ඒ කියන්නේ සීල සමාධි ප්‍රඥා යන ගන්න අරමුණ අවශ්‍යයි. විපස්සනාදී
එල්ල කරපේ අරමුණ ඒ ගෙවි ගෙවි යන හැටි දැක ගැනීම සඳහා මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් පළවෙනි ධර්ම දේශනාව මෙතෙන් સમાપ્ત කරනවා. උපසීව සූත්‍රයේ මුල් කරගෙන සිල් දෙනාට සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.